අයිබෝන් සියලුම දුලපුතාලට සුබ උදෑසනක්. පාන දරුවෝ මේ වෙනකොට අපි ඉතා ජයග්‍රහණ ලෙස 2020 පේපර් එක අවසන් කළා. ඊළඟට 2019 MCQ එකත් අවසන් කළා තියෙන්නේ. එතකොට දැන් අද 2019 structured deck paper එක ඉඳන් තමයි අපි අද කතා කරන්නේ ඉස්සරහට. එතකොට බලන්න මේ වෙනකොට පුතා ඔයගොල්ලෝ මේ පන්තියට සහභාගී වෙනකොට මේ papers පුතා කරලා තියෙනවා කියලා. මේ papers පුතා කරලා පන්තියට එනවා නම් වඩා හොඳයි. ඉතින් 2021 විභාගෙ ලියන දරුවෝ, ඒ කියන්නේ මැයිවල විභාගෙ ලියන දරුවෝ මේ වෙනකොට පුතා සියලුම පාඩම් කරලා, ඒ කියන්නේ පාඩම් 35ම පාඩම් කරලා ඊළඟට පාඩම් 35ම පාඩම් කරලා එතනින් පස්සේ ඔගොල්ලෝ දැන් අභ්‍යාස කරමින් යන්න ඕනේ. ඒ කියන්නේ ඕ ලෙවල් ප්‍රශ්න පත්‍ර, ඊට පස්සේ පළාත් පේපර්ස්, ඊට පස්සේ මාස්ටර් ගයිඩ් පොත් හතරක් තියෙනවා. ඒ මාස්ටර් ගයිඩ් පොත් හතර 10 පොත් දෙකයි 11 පොත් දෙකයි. ඊට පස්සේ පාසල් පේපර්ස් කොළඹ නාලන්ද විද්‍යාලය, ඊට පස්සේ කොළඹ විශාක විද්‍යාලය, ඊට පස්සේ කොළඹ රෝයල් විද්‍යාලය. එතකොට ඔය විද්‍යාලවල පුතා ප්‍රධාන පේපර්ස්, ඊට පස්සේ කාල් රිච්මන් විද්‍යාලය, ඔය පේපර්ස් පුතා ඉන්ටර්නෙට් එකේ තියෙනවා. එතකොට මේ දරුවෝ සියලු දෙනාට මම කිව්වා ඔයගොල්ලන්ගේ WhatsApp numbers දාන්න, මම මේ papers දාන්නම් කියලා. ඒ නිසා බලන්න පුතේ ඔයාලගේ WhatsApp numbers දාන්න. ඉතින් දාලා මේ papers කරලා පිළිවෙලකට පුතේ වැඩ කොටස් ටික කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. එතකොට වඩාත් ලේසි ඒ විදිහට වැඩ කොටස් ටික කරනවා නම් පිළිවෙලකට. බලන්න දරුවෝ සියලු දෙනා ඒ විදිහට පිළිවෙලට කරා. එතකොට පුතේ දැන් 11 2021 ලියන දරුවෝ මේ වෙනකොට පාඩම් කරලා ඉවරද? ඉවරද? දැන් පාඩම් 35ම පාඩම් කරලා ඉවරද? ඒකයි ප්‍රධානම අහන්න ඕන ප්‍රශ්නේ. පාඩම් 35ම පාඩම් කරලා ඉවරද? අන්න පොඩක් chat එකට දාන්න. 2021 දරුවෝ පාඩම් සියල්ල පාඩම් කරලා ඉවරද? එතකොට දැන් ඔයගොල්ලෝ පුතා සෑහෙන වගකීමක් තියෙනවා මගේ පන්තියට එනකොට අනිවාර්යෙන් විද්‍යාවට ඒකක් ලබා දෙන්න. එතකොට ඊළඟට පුතා ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මම කියන විදියට වැඩ කරන්න ඕනේ. මගේ පන්ති හිටියට වැඩක් නැහැ මේ වෙනකොට මම කියන විදියට වැඩ කොටස් ටික කෙරෙන්නේ නැත්තම්. හරි? ඒක ඇත්තටම කියන්න ඕන. ඉතින් පිළිවෙලකට වැඩ කොටස් ටික කරන්න කියන එකත් එක්ක කියන්න ඕන වැඩ. ඉතින් බලන්න පුතේ දැන් මට අවංකවම උත්තර දානවා සමහරු තාම නැහැ තව ටිකක් තියෙනවා කියලා. පුතේ එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. දැන් ඔබ පාඩම් ටික අවසන් කරලා තියෙනවා. මම කොහෙන් ඇහුවත් ඔබෙන් ප්‍රශ්නයක් ඔබට කියන්න පුළුවන් වෙනවා. ඔතේ ඒක තමයි පාඩම් කිරීම අවසන් කියන්නේ. හරි? ඔතේ පාඩම් කිරීම අවසන් කියන්නේ පුතේ කොහෙන් ඇහුවත්, කොයි තැනින් ඇහුවත් ඔබට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන දක්ෂව. ඉතින් බලන්න පුතේ. ඉතින් සියලු දෙනාම මේ තත්ත්වයට පුතේ කරුණාකරලා අඩුපාඩු හදාගන්න. ඉතින් දැන් මම පුන පුනා කිව්වා WhatsApp numbers දාන්න කියලා. ගොඩක් දරුවෝ දාලා තිබ්බේ නැහැ. ඉතින් පුතේ මට group එකට මේ සියලු papers දාන්න බැහැ. මොකද මටම පුතේ message එකක් ආවා ඊයේ. හරි? මටම message එකක් ආවා වෙන science කරන ටීචර් කෙනෙක්. මටම message එකක් ආවා ඒ ටීචර්ගේ පන්තියට ඇවිල්ලා ඒ ටීචර්ගේ පන්තියට සහභාගී වෙලා 11 ශ්‍රේණිය 2021 අවසන් විභාග සඳහා, ඒ කියන්නේ 2021 දැන් මේ පැවැත්ම විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පැමිණෙන්නේ කියලා. ඉතින් එතකොට පුතා එහෙම තත්ත්වයක් තියෙනකොට මම මට පුතේ මංගාව තියෙන සියලුම papers මට එහෙම පිටට යවන්න ඕනේ නැහැ. ඉතින් මගේ පන්තියේ ඉන්න දරුවෝ ටික ඔබට මම මගේ පන්තියේ තියෙන මම කරපු papers ඊළඟට සියලුම papers ඔබට ලබා දෙන්න. ඉතින් ඒක නිසා බලන්න පුතේ අද දැන් හරි පුතේ ඔයගොල්ලෝ මේ ඉන්න දරුවෝ දිගටම එනවා නම් ඔයාලගේ WhatsApp numbers දාන්න. හරි? දිගටම එනවා නම් WhatsApp numbers දාන්න. අද වුන් අවසන් දවස්. මම ඊට පස්සේ ආපහු ඕක කියන්නේ නැහැ පුතේ. මොකද
කරදරයක්. දැන් මේකේ ඉන්න අය මට WhatsApp numbers දාපු අය ඉන්නවා දැන් ප්‍රධානම කතා කරලා තකාංශා විහඳු ඊට පස්සේ කවිදු ඊට පස්සේ සමාධි තරුෂී තිලක්ෂිකා වීද සූර්ය එහෙම නැති දරුවොත් ඉන්නවා ඒ කියන්නේ නැති දරුවෝ කියන්නේ සමහර ලාට මගේ අනිත් නම් හිරුනි ඊට පස්සේ මගේ අනිත් ෆෝන් එකට දාලා වෙන්න පුළුවන් ඒ නිසා බානපතේ දැන් හරි අද හරි සියලු numbers දාන්න එතකොට දැන් ආපු නැති papers ටික කරුණාකරලා පුතා ලබාගෙන හරි ඒ කියන්නේ මම මුලින්ම කියන්නම් 16 පුතා model papers එකේ පුතා 1 2 3 4 5 6 කියලා MCQ තියෙනවා ඊට පස්සේ structure තියෙනවා ඊට පස්සේ රචනා තියෙනවා ඒක කරාද පුතේ නැද්ද ඒ කියන්නේ හම්බෙලා නැහැ ඊට පස්සේ පුතා ඒකේ උත්තරක් තියෙනවා පුතේ හරි ඊට පස්සේ පාසල් papers පුතා රිච්මන් විද්‍යාලයේ papers ටික මම දාලා තියෙනවා හරි දරුවන්ට එහෙම දාලා නැත්තම් කියන්න මොකද ඔක්කොම එකපාරට දැමින් නැති වුණොත් එහෙම සමහරලාට ගැටලුවක් වෙනවා ඊළඟට පුතා ඊළඟට එහෙම නැත්තම් කරන්න තියෙන පුතා ඔයාලා මේ ඉන්න දරුවෝ ටික අරගෙන එක group එකක් හදන්න ඒ group එක හදනකොටත් තව පැටි වලින් සමහර message කරලා ආනවා sir paper එවුවේ නැහැ කියලා ඒ කියන්නේ group එකට add වෙලා නැහැ ඉතින් බලන්න එක නිසා සියලු දෙනා පුතා බලන්න ඔයගොල්ලෝ මේ විදියට වැඩ කොටස් ටික කරගන්න. හරි? බලන්න. එහෙනම් පුතා වැඩ කරන්න පටන් ගමු අපි අද දවසේ. බලන්න පොත ගන්න පුතේ පොත අරගෙන අපි වැඩ කොටස් ටික යන්. 2019 පේපර් එක තමයි අපි සාකච්ඡා කරමින් යන්නේ. එතකොට අපි ඇත්තටම කියනවා නම් අඟහරුවාද දවසේ 2019 පේපර් එකේ කෙටි ප්‍රශ්න 40ක් සාකච්ඡා කරා සහභාගී වුණා නම් පුතා ඉතා වටිනවා ඒ පන්තිය සඳහා එතකොට ඔබට මතක ඇති මම කිව්වා මේ 2019 ඕ ලෙවල් පේපර් එක පළවෙනි කොටස මේ 2019 පේපර් එකේ පළවෙනි කොටස හරි 2019 ඩොලාරි 7 හරි අවශ්‍ය එකේ ඉඳන් දෙක වෙනකන් මේවත් පොඩ්ඩක් අඩුම තරමින් මේවත් අවබෝධ කරගන්න පුළුවන් හවස එකේ ඉඳන් දෙක වෙනකන් තමයි මේ පේපර් එක තිබ්බේ. බාන්ද. ඊළඟට බාන දරුවෝ දෙවනි පේපර් එක. ඊළඟට දෙවනි පේපර් එක. දෙවනි පේපර් එක. දෙවනි පේපර් එක තිබ්බේ පුතා දෙදස් දහනවේ දොළහයි හත දෙදස් දහනවේ දොළහයි හත අටහමාර ඉඳම් එකොළහයි හපලිය වෙන හරි දැන් පුතා මේ මේවා තවා ඉගෙන ගන්නේ නැහැ ඉගෙන ගන්න ඕන කොටස් ටිකක් පුතේ මේ හරිද එතකොට බලන්න පුතේ දැන් 2019 මේ පේපර් එක ගොඩක් වෙලාවට පුතා සෙනසුරාදා දවසට තමයි සෙට් වෙන්නේ මේ ඕ ලෙවල් විභාගය විද්‍යාව සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට සෙනසුරාදා හරි එතකොට ඔයා උදෙන්ම ගිහින් ඕ ලෙවල් පේපර් එකේ පුතේ ලියන්නේ මෙන්න සෙකන්ඩ් පේපර් එක. කොන පේපර් එකද පුතා ඉස්සල්ලා ලියන්නේ සෙකන්ඩ් පේපර් එක. හරි ඉස්සල්ලා ඔයා සෙකන්ඩ් පේපර් එකට වාඩි වෙනවා. ඔබ බලන්න පුතා අටහමාරේ ඉඳන්
11යි 40 වෙනකන් තියෙනවා. පැය 3යි විනාඩි 10ක් තියෙනවා. පැය 3යි විනාඩි 10ක්. මේ පේපර් එක පුතා පැය 3යි විනාඩි 10ක් තියෙනවා. එතකොට මේ පැය 3යි විනාඩි 10 කලමනාකරණය කරන්නේ කොහොමද? structured paper එක පුතා දිගටම කියවගෙන කරගෙන යන්න. ඒ කියන්නේ කියවගෙන කරගෙන යන්න කියන්නේ පළවෙනි ප්‍රශ්න බැලුවා උත්තරේ දීුවා දෙවෙනි ප්‍රශ්න බැලුවා උත්තරේ දීුවා තුන්වෙනි ප්‍රශ්න බැලුවා උත්තරේ දීුවා. රචනා ප්‍රශ්න පත්‍රයට පුතා ප්‍රශ්න පහක් තියෙනවා. ඒ ප්‍රශ්න පහ දෙයට කියවන්න. මේ වැඩිපුර විනාඩි 10ක් දීලා තියෙන්නේ පුතා ඒ කියවන්න. වැඩිපුර විනාඩි 10ක් දීලා තියෙන පුතා ඒ කියවන්න. ඒ නිසා කරුණාකර පුතා මේ වැඩිපුර විනාඩි 10 දීලා තියෙන එක මුලට ගන්න. ඔයා මුලට ගන්න. මුලට අරගෙන විනාඩි 10ක් පුතා කියවන්න. හරිද? එතකොට ඕක කරන ස්ටයිල් තියෙනවා පුතා. එක එක්කෙනා එක එක ස්ටයිල්. සමහරු කරනවා පුතා ස්ට්‍රක්චර්ඩ් පේපර් එක ඉස්සල්ලා කරනවා. කරලා ඊළඟට විනාඩි 10ක් අරගෙන ප්‍රශ්න පහ අරගෙන හොඳට කියවලා පුතා ප්‍රශ්න තුන කරන ප්‍රශ්න තුන කරන හරි නමුත් පුතා මම හිතනවා මෙන්න මේ ක්‍රමය හොඳයි ස්ට්‍රක්චර්ඩ් ප්‍රැක්ටිකල්ස් පැත්තට වැඩි ආස නැති දරුවෝ මුලින්ම ප්‍රශ්න පහ කියවලා පුතා රචනා ප්‍රශ්න තුන කරා රචනා ප්‍රශ්න තුන කරා ඔබ එතකොට ලකුණු 30ක් ගන්න ඒ රචනා ප්‍රශ්න තුන කරනකොට ලකුණු 30ක් ගන්න. ඊට පස්සේ පුතා ස්ට්‍රක්චර්ඩ් පේපර් එකක එක ප්‍රශ්නයකට 7.5යි. උර ප්‍රශ්න හතරක්ම කරන්න ඕන ලකුණු 30ක් ගන්න. එතකොට මේ පැය 3 පුතා හරියට කලමනාකරණය කරගන්න මම ඉස්සරහට ආයි කියා දෙන්නම් කරන විදිය තව දුරටත්. දැනට පුතා ඔය මයින්ඩ් එක තියාගන්න පුතා ඔතන විදියට මේ විදියට කරනවා කියලා. එතකොට දැනට පුතා ඔය පේපර්ස් කරනකොට හුරු වෙලා යන්න යම් කිසි විදියකට. එහෙම නැතුව පුතේ නිකන් ඔහේ ගිහින් විභාගෙත් ඔහේ වෙයි. ඒ නිසා දැන් ඔයාගේ අතට පුතා මං දැන් ඊළඟට බදාදාට අදාළව තව පේපර් එකක් එවන්න. එතකොට පුතා ඒ එව්වහම 11 ශ්‍රේණි අවසන් වාරය එකක් එවන්න. ඒ එව්වහම පුතා ඔයා කරන්න ඕනේ ඒක කරන්න පුතේ කිදද්දි. කෙඩි ප්‍රශ්න පත්‍රය හරියට පැයක් තියලා කරන්න. ඔයාට කොච්චරක් වෙලා යනවද බලන්න. හරිද? ඉතින් සමහර දරුවෝ අහනවා පුතේ මගෙන් සර් විනාඩි 30යි යන්නේ. වෙලාව කමක් නැද්ද එහෙම කළා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි විනාඩි 30ට පුතා හරියට කරන්න. සමහර දරුවෝ කියනවා පැයයි විනාඩි 15ක් විතර යනවා සර්. ඒකට ඒ දරුවන්ට පුතා මම වෙලාව අඩු කරගන්න ක්‍රම කියා දෙන්න. ඒ නිසා පුතේ කරුණා කළා මේවා සාකච්ඡා කළා කරගන්න පුතේ. ඒක ඒ විදියට කරන්න දිගටම ඔයගොල්ලෝගේ අක්කලා අයියලා කරේ පුතා ඒ විදියට පිළිවෙලකට. ඉතින් ඔබ කතා නොකර වැඩ නොකර ඉඳලා පුතේ අවසානයේ වෙන්නේ විද්‍යාවේ එකක් ගන්න බැරි වෙන එක. සා කරුණා කළා පුතා මම මේ කියා දෙන ටික මේ ටික හොඳට අවබෝධ කරගන්න පුතේ. හරිද? ඊළඟට පුතා ප්‍රශ්න කියවනකොට බය වෙන්න එපා. ප්‍රශ්න පහ කියවනකොට බය වුණොත් එහෙනම් පුතේ ඔක්කොම ඉවරයි. ප්‍රශ්න පහේ පින්තූර වලට බය වෙන්න එපා පුතේ. ඒ පින්තූර තියෙනේ නැහැ ප්‍රශ්න ලේසියි පුතා. ඒවා ගොඩක් අමාරු ප්‍රශ්න දෙන්නේ නැහැ. ඊළඟට පුතා ඔබ තෝරා ගන්නකොට විස්තර කරන්නේවට වඩා වන් ෂොට් දෙන උත්තර වලට ඒ කියන්නේ එකපාරින් දෙන උත්තර වලට ඔබ උත්තර සපයන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට කියනවා නම් ප්‍රැක්ටිකල් විස්තර කරන්නේවට වඩා ඔබට ලේසියි පුතා යම් කිසි විග්‍රහයක් දීලා අංශු සාම්ප්‍රණය වැඩි තැනක සිට අංශු සාම්ප්‍රණය අඩු තැනකට අංශු ගමන් කරනවා කියන්නේ මොකක්ද කියලා අහන. ඒක විසරණය. ඒක කෙලින්ම විසරණය පුතා. ආයි ඒකේ ලකුණක් අඩු වෙන්නේ කිසිම හේතුවක් නැහැ විසරණය කියලා ලිව්වා. අර පරීක්ෂණයක් විස්තර කරන එකක් තිබ්බොත් පුතා ඔයා ඒක හරියට පොයින්ට් එක ලියන්න ඕන ඔයාට ඒ ලකුණ ගන්න. සාන්නේ වගේ පුතා පොඩ්ඩක් ඒකත් බලන්න සැලකිලිමත් වෙන්න. අරනේ පුතේ එනම් ඔන්න අද දවසේ ඒකත් ඔන්න කිව්වා සිටු දෙනාට කරුණා කළා පුතා. දැන් අද දවසේම තීරණය කරන්න තමන් මොනවද ස්ට්‍රක්චර් ප්‍රශ්න හතර ඉස්සලා කරනවද රචනා ප්‍රශ්න තුන ඉස්සලා කරනවද. හරිද? ස්ට්‍රක්චර් ටික ඉස්සලා කරනවා නම් පුතා
structured එකෙන් පටන් අරගෙන දිගට කරා යන්න. සමහර දරුවෝ ඉන්නවා ඉතින් ඒ කොච්චර කිව්වත් ඒ දරුවන්ගේ තියෙන සමහරුන්ගේ තියෙන ඒ ලක්ෂණ අතාරින්නේ නැහැ. සමහර දරුවෝ ඉන්නවා structured එකක් කියවනවා හොඳට රචනා ප්‍රශ්න පත්‍රෙත් හොඳට කියවනවා ඔන්න පුතේ විනාඩි 30ක් විතර කි. ඊපස්සේ පය දෙකමාරයි දෙන්නේ දරුවා බය වෙනවා වැඩි යන ගන්න. ඉතින් ඒකටයි පුතේ මෙච්චර මේ මහන්සියලා කියන්නේ ඔයගොල්ලොන්ට මෙහෙම කරන්න පුතේ කියන්නේ. ඒ නිසා structured පුතා කියව කියව ඉන්න එපා structured එක අරගත්තා ඉස්තන පිරෙව්වා. රචනා ප්‍රශ්න පත්‍රේ පුතා කියවන්න විනාඩි 5ක් හරි 10ක් හරි ඊට වඩා ගන්න එපා. කියවලා පුතා තීරණය කරන්න ප්‍රශ්න තුනක් ලියන්න. ඉතින් ප්‍රශ්න හතරක් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. නමුත් පුතා ඔබ ඒ කරගන්නේ ටිකක් ලොකු අපරාධයක්. හරි? කියන්නේ ඒක ඔයා කරන කරගන්න අපරාධයක්. නමුත් පුතා දැන් අපි හිතන්නකෝ ඒකක් ගන්න බැරුව B එකක් ගන්න දරුවෙක් කියලා. හරි. කියන දක්ෂම දරුවෙක් නම් ප්‍රශ්න දුර තෝරලා ලියන්න පුළුවන් කියමු. එතකොට B එකකට යන්න පුළුවන් තරමේ දරුවෙක් නම් ඒ දරුවා කමක් නැහැ. ඔබට ප්‍රශ්න හතරක් රචනා ප්‍රශ්න පත්‍රය කරන්න නම් කමක් නැහැ. හරිද? එතකොට පුතා මේ ප්‍රශ්න හතර කරනකොට ඉස්සල්ලාම කරන්න පුතේ ඔයාට ෂුවර් දක්ෂම ඔයා දක්ෂම ප්‍රශ්නින් පටන් ගන්න. එතකොට අපි හිතමුකෝ මේ ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නේ වා තෝරාගත්තා. මේ ප්‍රශ්නෙට ඔබ හිතන්න නිකන් මං කියන්නේ ලකුණු 100ට ගලපනකොට 100ට ගලපනකොට ඔබට හම් වෙනවා පුතේ පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 8ක්. හරි? ඔක දෙගුණ වෙලා 10න් තමයි දෙන්නේ. හරි? එතකොට ලකුණු 8ක්. හයවෙනි ප්‍රශ්නෙට පුතා අපි හිතමු ඔබට ලකුණු 7ක්. හත්වෙනි ප්‍රශ්නෙට පුතා අපි හිතමු ලකුණු 4ක්. ඊළඟට පුතා අටවෙනි ප්‍රශ්නෙට අපි හිතමු ලකුණු 5ක්. අටවෙනි ප්‍රශ්නේ ලකුණු 5ක්. හරි. බලන්න පුතේ. හරි ඔය විදිහට. ඒ කියන්නේ මේක 16යි මේක 14යි මේක 8යි මේක 10යි. මේ 10ෙන් මේ 20යි. හරිද පුතේ? දැන් ඔයා මේ ලියලා තියෙන විදිය අනුව තේරෙන දෙයක් ඔයා හොඳ දක්ෂ ප්‍රශ්න ඉස්සලා ලියලා දිනවා. ඔයා ඒකට ලකුණු ගොඩක් අරන් තියෙනවා. ඊළඟට පුතා ඔයා දෙවෙනියටත් හොඳ දක්ෂම ප්‍රශ්න තෝරන් තියෙනවා. නමුත් තුන්වෙනියට ඔයා තෝරගත් එකයි හතරවෙනියට තෝරගත් එකයි ගත්තාම ඔයා මේ හතරවෙනියට තෝරගත් එක තමයි පුතා ලකුණු වැඩි. එවන් අවස්ථාවල ටීචර්ලා පොඩ්ඩක් ඔයාලා දැන අනුකම්පා කළා මේ අඩු ලකුණු තියෙන එක පුතා කපන. කපලා පුතා ඔබට දෙනවා ලකුණු 30න් 20ක්. බලන්න. ලකුණු 30න් 20ක්. බලන්න. ලකුණු 30න් 20ක්. ඉතින් ඕක අවුලන්නේ නැහැ පුතා. අර හරියටම ලියන්න බැරි නම් ඔය තාලෙත් කමක් නැහැ. හරිද? දක්ෂම ලියන ළමයා පුතා ආයි මොකුත් නැහැ. ප්‍රශ්න තුනයි තෝරාගන්නේ. ඒ ප්‍රශ්න තුන තෝරාගත්තාම මේකට ලකුණු 8ක් කියනවා. 20න් ලකුණු 30න් පුතා මේ වගේ ගන්න. ඔයගින් ගන්න. කැටි ප්‍රශ්න හතලිය ලකුණු 80. ඊළඟට රචනා ප්‍රශ්න වලට පුතා ස්ට්‍රක්චර්ඩ් එකට ඉස්සල්ලාම දෙවෙනි කොටසේ ස්ට්‍රක්චර්ඩ් 4යි. ස්ට්‍රක්චර්ඩ් 4ට පුතා එකකට දෙනවා කීය ගානද? 15 ගාන. 15වරක් 4 කීයද පුතා? 60යි. 15වරක් 4 60යි. රචනා ප්‍රශ්න පත්‍රය පුතා 20ව 3 60යි. ඔක්කොම
desiya. Meka bedanawa deki. Siya. Me vidiyata thamai puta paper ekek lakunu den. Me vidiyata thamai paper ekek lakunu den. Theruna sil dena. Menna puthaya dena system ekek. Ithin oy marking scheme wala puthaya meka thiyena kathawa. E hariyata balla karanna. Marking scheme wala meka thiyena. Hanne. Harne da subhashini oy ahapu prashna puthaya uttare onna lakunu denne oy vidiyata. එතකොට දැන් ඕක පුතා අවසන් වශයෙන් කියනවා නම් දැන් මේකම සංක්ෂිප්ත කරලා කියනවා නම් පුතා කැටි ප්‍රශ්න 40ට ලකුණු 40යි ස්ට්‍රක්චර්ඩ් වලට පුතා ලකුණු 30යි රචනා ප්‍රශ්න වලට ලකුණු 30යි මේක තමයි අවසාන වෙන්නේ මේක තමයි ඔය එච්චරයි එහෙනම් කියන්න තියෙන එක හරි දැන් යන් පුතේ පේපර් එක සාකච්ඡා කරන්න Sila dina. Bahan baru energi yang kiwa, aku boleh kerjakan. Dan putih, ogol lo sila dina, buat gana, buat taraga ini buta. Mama kira na fashion allah buta, mati ke utara sampai mu. Dan nanti dia tino na liam buta. Dan apa war liya liya apa ada keran hal yang aneh. Didas visi ke liya na baru. Hari, liya lagi ada berapa rasa kerjanya. Bahan baru. Mana media nih? Tino, ada Tino dah? Nanti. Hari papers pota ganna budha sila dena papers pota ganna 19 perla ganna structure eka dakala Anda daru, then, tetapi sisi ke daru anta putih, then kerana tiennye, ugalu padang kerapu a, mami evana PDF ke balla puta, wah edika keragene anna, I print outs karna wasne,
22 දරුව පුතා මෙන්න මේ පොත ප්‍රශ්න පත්‍ර පොත ගන්න පුළුවන් නම් හොඳයි මේකේ පුතා 2010 ඉඳන් 19 දක්වා තිබ්බ පොතක් දැන් 2020 දක්වාම තියෙනවා පුතේ මේ පොතේ පොතක් නෙමෙයි පුතේ මේකේ තියෙන්නේ මෙහෙම papers දැන් මේ තියෙන්නේ ෆයිල් එකක් පුතා මේ ෆයිල් එකේ පුතා මෙන්න මේ විදිහට පුතා papers cut කරලා තියෙනවා මේ විදිහට පුතා papers cut කරලා තියෙනවා එතකොට පුතා මේ papers cut කරලා අරගෙන ඔයාට පුතා මේ paper එකේම ඒ වැඩ කටයුතු පුතා කරන්න පුළුවන් structured ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුළුවන් ඊට පස්සේ පුතා රචනා ප්‍රශ්න අවශ්‍ය නම් මේකෙම උත්තර ටික ලියන්න පුළුවන් එතකොට පොත ගත්තාම පුතේ පොතේ මෙච්චර නිදහස් භාවයක් නැහැ දැන් මේක තනි paper එකක් පුතේ ඉතින් මම හිතනවා මෙන්න සාර්ථක ක්‍රමයක් මම ඔබට කියන්නේ මේ විදිහට කරන්න කියලා එතකොට පුතා එහෙම කරා නම් ඔයගොල්ලන්ට ගැටලුවක් නැතුව මේ කොටස ගොඩ දා ගන්න පුළුවන් පාන දරුවෝ hari ini ada buka lagi tanah itu sudah dinaus structured paper bahan putih sudah dinaus structured paper yang datang datang dia walau dengan putih itu malam mati dan balan putih ini deng ada awal untuk buka kiri pasang hati dia nggak sakat cakera mama oya pak hati dia buka pasang dahai karena asam dah mangu golon deh iki lagi nopo ප්‍රශ්න 40න් 10කට ආසන්නව එයි කියලා. එදා ප්‍රශ්න සාකච්ඡා කරා 40ක්. ඒ 40න් 10කට ආසන්නව එයි කියලා. ඉලක්ක. ඒක නිසා පුතා කරුණා කරලා ඒකේ වීඩියෝ එක බලන්න මම දාන්නම් වීඩියෝ එක තාම දැම්මේ නැහැ. ඒ වීඩියෝ එක කරුණා කරලා පුතේ බලන්න. හරි? ඒ එදා කරපු ප්‍රශ්න 40. එදා මම 8 ඉඳන් 12 ආසන්න වෙනකම් පන්තිය කරගෙන ගියා පුතේ. ඉතින් කරුණා කරලා දැන් තව මාසියනේ පුතේ. මේ කොටස් ටික සම්පූර්ණ කරගන්න. දැන් සමහර දරුවෝ හරි කනගාටුයි. මේ වෙලාවෙත් දාලා තියෙනවා. සර් කරන්නේ නැහැ සර් පන්තියට එන්න විදියක් නැහැ කියලා. ඉතින් පුතේ ඒක ඇත්තටම ඉතින් මාර ගැටලුවක් තමයි. මොනව කරන්නද පුතේ ඉතින් සියලු දෙනා ඒ ගැටලුව තුල සිර වෙලා. ඒක කරන්න දෙයක් නැහැ පුතේ ඉතින් පව්. බාණ්ඩව. හරි. එහෙනම් පුතා වැඩේට යමු. දැන් කියවන්න මාත් එක්ක දැන් ඔන්න හිතන්න පුතේ ඕ ලෙවල් විභාගේ දවස කියලා. හරි? විභාගේ දවස. ඔන්න දැන් විභාගේ පුතා ඔය ප්‍රශ්න එනවා. ඔයාට උත්තර සපයන්න. පුතේ ඕක දැන් මං කිව්වනේ. ඔය පේපර් එකේ පුතේ දැන් එහෙට බාර දුන්නා. ආ පේපර් එක එහෙට බාර දුන්නට රචනා ප්‍රශ්න පත්‍රයේ පුතේ ඔයා මොනවා ලිව්වත් කමක් නැහැ. ස්ට්‍රක්චර් ප්‍රශ්න පත්‍රේ නම් පුතා එහෙම මෙහෙන් කුරුටු ගන්න එපා. කැතයිනේ. හරි මොකද ඒක බලන ටීචර් බලනවා. ඒක නිසා. ඒ වුණාට පුතා ඔය graph එකේ Tamanට අවශ්‍ය දේවල් ලියාගත්තට ඒකට ගැටලුවක් නැහැ. කුරුටු ගන්නව නෙමෙයිනේ. ඒවා උත්තර හොයනවා. එහෙනම් graph එක දැක්කහම ඔබට කියනවා දැන් මේ වගේ එකක් පුතා මම එදා කතාවේ එදාත් ඔයගොල්ලන්ට මම පැහැදිලිව කිව්වා. මොකද්ද? රසායන පොහොරයි කා 90 99 යයි කියන්නේ රසායනික පොහොර කාබනික පොහොර ගැන හොඳට බලාගෙන යන්න ඊළඟට පුතා ඉන්ධන මොනවාද පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ඊරසේ භාගික ආසව මෙයා ඕනනම් 2022 දරුව මෙතන ඇති බල බලන්න පුතේ ඔයගොල්ලෝගේ අයියලාට මම මේ කියන්නේ එතකොට අක්කලට තොරපුතේ බලන්න මේවා එනවා
බලන්නකෝ පේපර් එකෙන් පස්සේ මං කියන්න මතක් කරන්න. රසායනික පොහොර, කාබනික පොහොර, ඊට පස්සේ පුතා ඉන්ධන, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ඊට පස්සේ විදුලි බලාගාර, ඔය සම්බන්ධ සියලු කොටස් පුතේ කරුණාකරලා හොඳට අධ්‍යයනය කරලා යන්න. ශක්ති පරිවර්තන ඒවැයි. මොකද ලංකාවේ පුතා දැන් විදුලි පරිභෝජනයේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉන්ධන ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ගෑස් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. රසායන පොහොර ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඔය ඔක්කොම පුතා මේ විද්‍යාව. සකා කරුණාකරලා පුතේ ඕක බලාගෙන යන්න. ඒවැය එන ප්‍රශ්න ටික මම රූපයට දාන්න. ඔගොල්ලොන්ට. කරුණාකරලා පුතේ එතකොට හරි ඒක වැඩිපුර අධ්‍යයනය කරන්න. හරි හරි එනම් පුතා පාසලක විද්‍යාගාරයට අවශ්‍ය වායුමය ඉන්ධන ලබා ගැනීමේ ජීව වායු ජනකයකින් හරිද ඉන් නිපදවන ජීව වායුව අඩංගු වායු වර්ග හතරක සංයුතිය සෑම දින තුනකට වරක් නිර්ණය කරන ලදී. එම තොරතුරු පස්තාරයේ දැක්වේ. එහෙනම් අදාළ කාර්ය පරිච්ඡේදය තුල නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වී ඇත්තේ අදාළ කාල පරිච්ඡේදය තුළ නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වී ඇත්තේ කුමන වායු වේද කියලා අහන. බාන පුතේ දැන් උත්තරයක් දාන්න අර මුල ඉඳන් ගිය විදියට පුතා වැඩ කොටස් ටික කරමු කරුණා කරලා. හරිද? දැන් උත්තර දාන්න පුතේ. හරි. කුමන වායුවේද පුතේ? කුමන වායුව? බාන පුතේ උත්තර දාන්න. ඔව් කියන්න විහන් දනේෂ් කුමන වායුවද? ආ දැන් අර ඩොට් ගිහින් තියෙන විදිය අනුව බලන්න. ඩොට් ගිහින් තියෙන විදිය අනුව බලන්න. ඒ බලලා උත්තර දෙන්න. කල්පනාවෙන් එහෙම නැත්නම් ඔබේ දැනුම හරියටම භාවිතා කර උත්තර ලියන්න. හරිද? ඔව් දරුවෝ හත් දෙනෙක් උත්තර දාලා තියෙනවා. අශාලි මොකද්ද පුතේ වායුව ඔතන්දී ඔය තියෙන සඳහන අනු දැන් ඔය වෙලාවට පුතා දැන් ධනේෂ්ටත් එකයි උනේ. හරිද? ඔය වෙලාවට පුතේ මෙහෙම තියෙන ඉර පේන්න ඩොට් එක පේන්න. හරි හොඳට බලන්න ඩොට් එක පේන්න. ඒක සාධාරණයි. හරිද? ඒක ඔයාලට විතරක් නෙමෙයි පුතේ අපිටත් වෙලා තියෙනවා. හරි? එතකොට පුතා දැන් ඕක බැලූ බැලමට කෙනෙක් ඔක්සිජන් කියනවා. නමුත් පිළිතුර මොකද්ද පුතා? මේ මං කියපු මෙන්න මේ විදියට පුතා කඩිර ගිහින් තියෙනවා. තේරුණාද? එතකොට පුතා බලන්න ඔයා උත්තරය ලියන්න ඕන පුතේ කුමන වායුවේද? ඔයා දන්න වචන ඔතන තියෙන සූත්‍රය බලන් ලිව්වත් කමක් නැහැ. එහෙනම් ඔතන තියෙන උත්තරය බලන් ලිව්වා නම් පුතා කෙලින්ම C8O. හරි. ඊට පස්සේ දැන් ඕක සමහරු කරන්න මොකද්ද? CHO කියලා දැන් ඕක සූත්‍රය ලියා බලාගෙන ලියනවා පුතා ඇමෝනියා. එතකොට CHO කියන්නේ ඇමෝනියාද? නෑ. ඔතන පුතා ඔය උත්තරයට අමතරව ඔයා සිංහල වචනේ මෙතේන් කියලා ලිව්වත් හරි. මොකද්ද? මෙතේන්. පුතේ ඒක ලියා ගන්න පුතේ මෙන්න මේ විශේෂ කරුණු කියලා දාලා අද දවසේ මේ පොතේ ලියා ගන්න පුතේ. හරිද? මේක ගොඩක් දරුවෝ පඩලා මේ වැදගත් කරුණු කියලා ගන්න. දැන් ඔයගොල්ලෝ ආයෙ ලියන්න වෙලාවක් නැහැ නේ පුතේ. පාඩම් කරගන්න ඕන වැදගත් කරුණු. CH4 කියන එක පුතා හරිද? CH4 කියන එක අපි හඳුන්වනවා පුතා මෙතේන් කියලා. මොකද්ද? මෙතේන්. මේකම පුතා මීතේන් කියලා කියනවා. ඔන්න පුතේ. හරිද? ඒ හඳුන්වන නම් ටික සඳහන් කරන්න පුතේ. හරිනේ? හරිනේ? ඊට පස්සේ පුතා දැන් ඕක එච්චරයි ඔය ප්‍රශ්නට උත්තරේ.
ඊට පස්සේ පුතේ දැන් අපි වැදගත් කරුණු නෙමෙයි ලියන්නේ. ඊට පස්සේ පුතා මේ වැදගත් කරුණු දෙවෙනි වැදගත් කරුණු ලියන්න පුතා NA3. ඕකේ නෑ. NA3 ammonia. ඔයක ඉතා වැදගත් පුතේ. හරිද? ඔය ටික පොයින්ට් කරගන්න. NA3 කියන්නේ ammonia. හරි. එහෙනම් පුතේ ඔන්න පළවෙනි ප්‍රශ්නට උත්තරේ ඉවරයි. පළවෙනි කොටසට. දෙවෙනි කොටසට යනවා පුතේ. තේරුණාද සිළු දනාට? තේරුණාද සිළු දනා? තේරුණාද? කොබන අත උසන්න පුතේ තේරිච්චයි දැන් දැනට. හරි. ඉතින් අත උසන්න පුතේ වීඩියෝ ඔන් කළා නම් පේනවා. කීප දෙනෙක් තමයි වීඩියෝ ඔන් කරගෙන ඉන්නේ. ඉතින් වැඩේ පුතා යනවා නම් Taman හරියට පන්තිය ඉන්නවා නම් වීඩියෝ ඔන් කරගෙන Tamanට වැඩේ යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ఫిజికల్ పంతి ఇన్న దరు కొమత్ పేనో ఏ వాగు హరి బాణుదు ఇలాంగట మేకమ యాటిం పొడ్డక్ తవ ఏకక్ దానుకుతే మేం దెన్ అహబు నిసా తోమేని వదగక్ కారణ్యక్ దాన్న CH3OH CH3OH మెథనాల్ CH3OH methanol. ඊළඟට පුතා C2H5OH ethanol. ethanol. මේ දෙකම පුතා ඇල්කොහොල් ලා මේ මෙතිල් ඇල්කොහොල් මේ ඉතිල් ඇල්කොහොල්. හරි මේ methanol මේ ethanol. හරි. ගොඩක් තියෙනවා ඔහම දෙන්න ගත්තොත් මම අහපුවා විතරක් මේ කතා කරන්න. CH3COOH මේ මොකද්ද කියන්නේ? CH3COOH මොකද්ද මේ? ධනේෂ්. CH3COOH. හරි. මේ ඇසිටික් පුතා. ඇසිටික් කම්බ. මේ ඇසිටික් කම්. දා ගන්න. මේ ඇසිටික් කම්. හරි. අපි ඒවා පස්සේ දැන් මම ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්නම් සංයෝග එහෙම මෙතෙන්ට අවශ්‍ය දේවල් තමයි මම එතනදී ප්‍රධානව ගත්තේ. හරි නේද රවිදු දිනුවර. හරි. එහෙනම් පුතා ඕන් ඒ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. ඔබ ඒ සඳහන තුල සෑහෙන දේවල් දැනගත්තා. හරි ඒ ප්‍රශ්නේ තුල. ඊළඟට පුතා ඊළඟ ප්‍රශ්නෙට යනවා කොටසට. 15 වන දිනේදී හොඳට බලන්න 15. 15. දැන් ඔය කාලේ තියෙනවනේ පුතා. 3 6 9 12 15 කියලා. එතකොට පුතේ 15 වන දිනේ. හරි 15 වන දිනේ. හොඳට බලන්න. 15 වන දිනේ. සංවිතිය අනුව වායු මිශ්‍රණයේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කොපමණ තවතුමා? 15. හයිඩ්‍රජන් සල්ෆයිඩ් කොපමණ තවතුමා? සංවිතිය බණ්ඩල් හයිඩ්‍රජන් සල්ෆයිඩ් කොච්චර පැවතුනා? ඔව් උත්තර දාන්න උත්තර කියන්න ධනේෂ්. හරි දැන් ඔබට පේනවා සංඛ්‍යාත්මක අගය කීයද? 10 පේනවා. ඒ කියන්නේ ඔතන ඔයා බැලුවහම හරිද? ඔතන බැලුවහම ඔයා ඒ අක්ෂය ඔස්සේ බැලුවහම 15 වෙනිදාට අදාළව මේම උඩට 10 පේනවා. ඔන්න පුතේ ඔයාගේ රහස. දැන් ඔයාට ඕකේ ගන්න තියෙන වැදගත් කාරණේ. ඔයා උත්තරේ ලියන්නේ මොකද්ද මේ විහදු විභාගෙට? ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕවා මොකක් කියලාද? තකල් කියන්න. ඈ? 10. ඔයා නෑ මට හරියට කියන්න මොකද්ද ඔයාලා ලියන්න කියලා.
හරිද? පාන පුතේ. ඉතින් ඔන්න ඕයන් තමයි පුතේ ඔබ විසඳ ගන්න. ඔබේ ඒ නැති කරගන්නේ හෝ ඇති කරගන්න. අනේ පුතේ කරුණා කළා අදින් පස්සේ ඉගෙන ගන්න හරියට. පුතා ඔයා බලන්න y අක්ෂය කරුණා කළා y අක්ෂය බලන්න. y අක්ෂය පුතා ප්‍රකාශ කරලා තියෙන්නේ මොන වෑන්ද ඒකකය බලන්න. percentage එක කියන්නේ පුතා ඒකකයක් නෙමෙයි. හරිද? ඔතන දාලා තියෙනවා පුතා ppm කියලා. බලන්න පුතේ parts per million. දැක්කද පුතේ? දැක්කද? parts per million. පුතේ ඔයා දන්නවද? දැන් ඔයාට ලකුණු බිඳුවක්. ඇයි? ඔයා 10 විතරක් ලිව්වා නම් ඒත් බිඳුවක්. ඔයා percentage 10 ලිව්වා නම් ඒත් බිඳුවක්. ඔයා ලියන්න ඕන පුතා simple p a බානකො. ඉතින් කරුණා කළ පුතේ ඔවා අතිශයින් වැදගත්. ඔන් හරි ඒ පොයින්ට්ස් ලියා ගන්න ප්‍රශ්න අංකේ දැම්මා පොතේ ලියා ගන්න. එහෙම නැත්නම් ඔයා පේපර් එක තුරම සටහන් කරත් තමන් නැහැ. දැන් ඔකේ උඩින්ම දාගත්ත නේ පුතේ 2019 අපි අද කරන්න කියලා. හරි. එතකොට ඒකට අනුරූපව ප්‍රශ්න අංක දාන්න එකේ ස්ට්‍රක්චර්ඩ් එකේ එකේ නෑ. දැන් අරවති අරව පුතා මම මේ 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 දුන්නේ මගේ නිකන් ප්‍රශ්න. ඒ ටික වෙනම සටහන් කරගන්න. දැන් නම්බර දාන ඒවා ඒවා වෙනම දාන්න. හරිද විහඳු? ආයි දැන් ඔය ප්‍රශ්නේ විතරක් නෙමෙයි. ආයි ඕන අවස්ථාවක ආවොත් හරියට අක්ෂය බලලා සංඛ්‍යාත්මක අගය ලියන්න. දැන් ප්‍රවේග කාලපස්තරයක් ආවත් පුතේ 10 තියෙනවා නම් ඕවාගේ තැනක ඔයා ලියන්න ඕන උඩ බලලා 10යි ms විනේ. හරිද? එතකොට මීටර් තියෙනවා නම් පුතේ උඩ මීටර් නම් තියෙන 10යි මීටර්. හරිනේ? ආයි එක දිගටම කරන්න. හරි. එහෙනම් පුතා දෙවෙනි ප්‍රශ්නේ කොටසක් ඉවරයි. තුන්වෙනි කොටස. ජීව වායු නිපදවන්නේ. ජීව වායු නිපදවන්නේ. ශාකහා සත්ව අපද්‍රව්‍ය මත නිර්වායු බැක්ටීරියා ක්‍රියාත්මක වීම. ඒ බව තහවුරු වන්නේ පස්තරයේ දැක්වෙන කුමන වායු සංහිතියේ චලිතයෙන්ද? ජීව වායු නිපදවීම දැක්වෙන්නේ කුමන අවස්ථාවේද කියලා. නිර්වායු බැක්ටීරියා ක්‍රියාව තහවුරුවන් කුමන වායු එකෙන්ද කියලා අහනවා. ඉතින් ඒක නම් ඔබ දැනගන්න ඕන පුතා. ඔක්සිජන් තමයි එතනදී ඔබට උත්තරේ ගන්න තියෙන්නේ. එතකොට පුතා මේ ශාකහා සත්ත්ව අපද්‍රව්‍ය මත නිර්වායු බැක්ටීරියා ක්‍රියාත්මක වෙනවා. එතකොට පුතා ඒ බව තහවුරු කරන ප්‍රස්ථාරය ඔබ බලන්න පුතා ඔක්සිජන් ප්‍රස්ථාරය. ඒකෙදි බලන්න පුතා අඩු වීගෙන යනවා. අර ඔක්සිජන් ඩොට්ස් තියෙන විදිය බලන්න පුතා. ඒ ඩොට්ස් අඩු වීගෙන යනවා. එතකොට පුතා මෙන්න මේක බලන්න. දැන් ඔයා පිළිතුර ලියනවා පුතා ඔය ප්‍රශ්නට උත්තරය ලියනවා ඕ කියලා. හරිද වැරදි? ඕ කියලා ලියනවා. හරිද වැරදි? පුතේ ඕ කියලා ඔයා ලියුවා. ගොඩක් අය ඔයගේ වරද්දාගත්තා. වරද්දාගත්තේ නැත්තේ නෑ. ඕ කියලා ලිව්වොත් වැරදි. කිසිම දවසක පුතා වායුවක් මේ විදිහට ලියන්න එපා. ඔයා ලියන්න ඕන පුතා O2 එහෙම නැත්නම් ඔක්සිජන් වායු. කරුණා කළා පුතා මේවා මේ මෙච්චර කියා දෙනවා. කියා දෙන ඒවා හරියට කරුණා කළා ගන්න. හරි. හරි පුතේ. යමු ඉස්සරහට. ඒ වැරදි කරන්න එපා. එනවා පුතා. ඊළඟට. අපි දන්නවා පුතා දහන ඉන්ධනයක් විදියට ගන්න නම් දහණය කරන්න ඕන. ඉන්ධනයක් විදියට ගන්න නම් දහණය කරන්න ඕන. දැන් ඔතන තියෙන ඒවා මොනවද? CO2. ඊළඟට CH4. ඊළඟට O2. ඊළඟට H2S. එහෙනම් පුතා
මේ වායු වර්ග හතර ගත්තහම මේ වායු වර්ග හතර ගත්තහම මේ දහනය අපි කතා කරනවා මොකද දොර කාබන් ඩයොක්සයිඩ් දැන් දහන ප්‍රතික්‍රියාව ලියනවනේ දහන ඔක්සිජන් දහන ඔක්සිජන් ලියන්න පුළුවන් ලියන්න පුළුවන් බෑ CH4 දහන ඔක්සිජන් ලියන්න පුළුවන් CH4 ඔක්සිජන් එක දහනය වුණාම කාබන් ඩයොක්සයිඩ් වෙයි ගලය ඊළඟට පුතා මෙතන හයිඩ්‍රජන් හතරයි ඒ නිසා මෙතන හයිඩ්‍රජන් දෙකක් ගන්න හයිඩ්‍රජන් දෙකක් ගන්න ඉතින් හයිඩ්‍රජන් ක බැලන්ස් ඔක්සිජන් ලැබුණා මෙතන දෙකයි හතරයි මෙතන දෙකක් ගන්න එහෙනම් පුතා මෙන්න මෙයා දහනය වෙනවද ඔක්සිජන් එක්ක මෙයා දහනය වෙනවද ඔක්සිජන් එක්ක බලන්න පුතේ ඔබේ උත්තරේ සටහන් කරගන්න මේ සූර සමීකරණය ලියා ගන්න පුතා CH4 ඔක්සිජන් එක්ක කාබන් ඩයොක්සයිඩ් දන ජලය එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට පුතා උත්තරේ CH4 හතරෙන් ප්‍රශ්නෙට උත්තරේ CH4 CH4 හරිද පුතේ සකාල ලියා ගන්න CH4 ඊට පස්සේ ඔක්සිජන් එක කාබන් ඩයොක්සයිඩ් ජලයයි ඊළඟට මේ CH4 කියන්න පුතා මෙතනින් ලියා ගන්න හයිඩ්‍රෝකාබන් හයිඩ්‍රෝකාබන් CH4 ගාව ලියා ගන්න හයිඩ්‍රෝකාබන් බලන්න ටික බලන්න hydrocarbon හරිද පුතේ hydrocarbon එක CH4 ගාව ලියන්න hydrocarbon right ඊළඟ කොටස හයිඩ්‍රෝකාබන් ඊළඟට බලන්න ජීව වායු ජනකය පාත්වාගෙන යාම 4R ලෙස හැඳින්වෙන මොකද්ද පුතා 4R ලෙස හැඳින්වෙන 4R ලෙස හැඳින්වෙන අපද්‍රව්‍ය කලමනාකරණ මූලධර්ම අතුරින් කුමන මූලධර්මය සඳහා නිදසුනක් බලන්න පුතේ 11 දෙවැනි කොටසේ පුතා 4R කියලා මූලධර්මයක් ඔබට උගන්වනවා 11 15 වෙනි පාඩම 4R මූලධර්මය උගන්වනවා උදේ බලන්න පුතේ ඔබට මතකද කියලා ඒක ඔබ කතා කරපුවා මොනවද රියුස් ඊට පස්සේ රීසයිකල් තව තමන කොහොම මතක් කරා රෙඩියුස් තව මොකද රී තව එකක් තියෙනවා මොකක් රියුස් ඊළඟට පුතා රීසයිකල් ඊට පස්සේ රෙඩියුස් රිප්ලේස් පාන හුදේ එහෙනම් ඔය විදිහට පුතා ආකාර හතරක් තිබ්බා. ලියාගන්න එක ටක් ගාලා 4R මූලධර්ම.
Kuar mulu kan, takal gitu ya, pede ano, pus-pus kan. Kuar mulu kan. Oya, palos ini padam emang, pokolon te, eh padam katakan no kodam kiwa, oya palos ini padam yang putal, saya ini pasang kemana ya, kino. Ini karena akal apa deh, ini icerai mangga golon ta awadane yang muka rupu padam, silu deh naku ta hari itu mah keragan, hari, ini godak dewal kini naku deh balagan, ini dewal tiga puta hari itu, ogollo satahan kerala, ini padam deh para tumpara khatera para hari puta kiola, sampurna keragan. එතකොට බලන්න පුතේ දැන් ඔය අපද්‍රව්‍ය කළමනාකරණය කියන කොටස යටතේ ඔය දුන්න එකත් එක්ක තව පුතේ හරිතාගාර වායු මම එකත් මේ වෙලාවේ කියන්න පුතා හරිතාගාර වායු එක මොනවද කියන එක පාඩම් කරගන්න දැන් බලන්න ඔබට මතකද කියලා ඊට පස්සේ පුතා බැරලෝහ ගැන තියෙන විශේෂණය පුතා Padang karanna. Irwas buta ahar satapuma. Ahar satapuma. Eka padang karaganna. Irwas buta jala piya satana. Kaban piya satana. Padang karaganna. Ena buta liyanna foar mula dharmaya. Reuse. Palaweni eka reuse. Eka liyanna buta ingrisiyen na. Reuse. Ekada liyanne puthe ya. Re kiyala wenama liyala use wenama liyanne. Reuse ekata. Ilangata puthe reduce. Ekak ekata puthe. Reduce. Itupassa puthe replace. Itupassa puthe recycle. Paana puthe. Enam kuar mulu darmiya kena tonne kiwa. Ilangan datang enam buta. Reuse ta udaharne mukam. Reuse ta udahar. Ekiane api eka para bawita karna beka. Nawata bawita karna buta. Mukata reuse ta udaharne. Oya udaharne namanya buta. Oke pradana wahanne pasne. Reuse ta udaharne mona. Buta quality. Reduce to udaharne politik. Vedananashaka wedipura gattopu de mokada wenne wedipura gattopu da oyage wakugadu deka damage wenna puluwam oyage akmawa damage wenna puluwam enam puta aushadai metana tiyenne vitamin tamai metana walada achubade sadahan kala tiyena aushadai vitamin ilangata puta dekai irawas puta replace Mono ada puta replace kian, dan puta Batman Raja anagat ekekak tamai puta replace. Eki ana puta replace karena ka hodai, namun teka sudusu widiata sudusu kali di sudusu lesa. Replace karena kiala puta, rasanya pohara sampurna main kala. Kabani kapora gena gena eka dawasin karan na bae eka dawasin karan na bae pugu rasana pora wala wasi dieno kabani kapora wala wasi dieno karuna kala wa balaga rasana pora bawiti awasi dieno kabani kapora bawiti awasi dieno padang karagan ma wibagi gitu kala wa dieno wa edora rasana pora bawiti wasi mono rasana pora bawiti wasi
උදේ ඉක්මනින් පළදාව ගන්න පුළුවන්. ඉක්මන් පළදාව. වැඩි අස්වැන්න. ඉක්මන් පළදාව වැඩි අස්වැන්න. රසන පොර භාවිතේ වාසි. රසන පොර භාවිතේ අවාසි මොනවද? පුතා ලෙඩ රෝග බෝ වෙනවා. ලෙඩ රෝග බෝ වෙනවා. පස දූෂණය වෙනවා. ජලය දූෂණය වෙනවා. පුතා රසන පොර භාවිතේ අවාසි. කාබනික පොර භාවිතේ වාසි මොනවද? කාබනික පොර භාවිතේ වාසි මොනවද? කාබනික පොර භාවිතේ වාසි. ආ මොකද එන්නේ? පරිසර දූෂණය සිදු නොවේ. ඒවා හරියට අන්න එහෙමයි ගලපන්න ඕන පුතේ. ජල දූෂණය සිදු නොවේ. ලෙඩ රෝග ඇතිවීම ඇතිවීමක් සිදු නොවේ. යන කාබනික පොර භාවිත කරාම ඒ තුලින් ලෙඩ රෝග ඇතිවීමක් සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ ආහාර ගැනීමේදී වසවිස ශරීරගත වීමක් සිදු වෙනවද? නැත. ආහාර ගැනීමේදී වසවිස ශරීරගත වීමක් සිදු නොවේ. අවාසිය මොකද මුදේ? අවාසිය. ඉක්මන් පළදාව ලබාගත නොහැක. ඊළඟට වැඩි අස්වැන්නක් ලබාගත නොහැක. ගොඩක් ලොකු අස්වැන්නක් ගන්න බෑ එකපාර. හරිද? එනම් පුතා මතක තියාගන්න. එනම් පුතා රියුස්ට උදාහරණය පොළදින්. රියුස්ට උදාහරණය ඖෂධ විටමින් මේවා රියුස් කියන එකේදී පොළිතින් භාවිතා කිරීම. රියුස් නම් පුතා ඖෂධ විටමින් භාවිතය අඩු කිරීම. හරිද? දෙරණෝනේ රියුස් කිව්වහම වැඩනේ. ඊට පස්සේ පුතා රිප්ලේස් නම් ඒක පුතා රසායනික පොහොර ඊතලයක් කාබනික පොහොර. යන්න කාබනික පොහොර. මෙතන භාවිතය අඩු කිරීම කියලා ලියා ගන්න නැත්තම් මෙතන නැවත නැවත භාවිතා කිරීම. බානුදි. මේ නිදර්ශන විදියට ගන්න පුළුවන්. reuse නම් පොලිතින් නැවත නැවත භාවිතය. reduce ඖෂධ විටමින් භාවිතය අඩු කිරීම. replace රසායන පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය. අවසන් එක පුතා රීසයිකල්. රීසයිකල් එක එක වන් ෂොට් උත්තරයක් ලියන්න පුතා. ප්‍රතිචක්‍රීකරණ. ප්‍රතිචක්‍රීකරණය කියන්න පුතා ප්‍රයෝජනයට ගද්දයක්. මොකද කියන්න පුතා නැවත භාවිතයට ගන්න ලෙස සකස් කරන පුතා. ඒ කියන්නේ විවිධ අමුද්‍රව්‍ය සත්ව මල ද්‍රව්‍ය අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත භාවිතයට ගැනීම. ප්‍රතිචක්‍රීකරණය එතන ලියන්න සත්ව මල ද්‍රව්‍ය වලින් සත්ව මල ද්‍රව්‍ය වලින් ජීව වායු පොලිතින් ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවි. හරි. ඔන්න පුතේ විභාගයට ආවොත් හරියටම ඔයාලට එන ප්‍රශ්න ටිකට අදාළව උත්තර ඔන්න දුන්නු.
හරිද පුතේ? සිරුද නා හරිද? එහෙනම් පුතා ෆෝආර් ගැන ආයිත් නැහැ. මේක අහනවා ජීව ආයු ජනකය පවත්වාගෙන යාම ෆෝආර් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණයේ මූලධර්ම අතරින් කුමන මූලද්‍රව්‍යද එනම් දැන් කිය. මූලධර්මයේද ඔබාර දැන් කියන්න පුතේ. දැන් කියන්න පුතා කුමන මූලධර්මයේද? කුමන මූලධර්ම? චැට්ටකට දාන සියලු දෙනා උත්තර කරුණාකර. සියලු දෙනා. සියලු දෙනා. මොකද්ද පුතේ උත්තර? ඉතින් මෙච්චර කියා දීලා පුතේ උත්තරයක් දාන්න බැරි නා. කනගාටු. හරි. බාන පුතේ. වීරසූරිය. ඔබ උත්තර දාමු. හරි බාන පුතේ උත්තර දාන්න. හරි යම් ඉස්සරහට පුතේ යම් ඉස්සරහට රීසයිකල් තමයි මෙන්න මේ ප්‍රශ්නට පුතේ පිළිතුර ජීව වායු ජනකය පාත්තාගෙන යාම ෆෝආර් මූලද්‍රව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය මූලද්‍රව්‍ය මාත්‍රි කුමන මූලධර්මයේ නිදසුනක් වේද රීසයිකල් හරි ඊට පස්සේ පුතා ඉස්සරහට යන් දැන් ටිකක් ස්පීඩ් කරන්න උචිත විද්‍යාගාර ගොඩනැගිල්ලෙහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනෙල් වැඩි සංඛ්‍යාවක් සවිකර තිබීම එය ඒ හා බී තත්ත්ව පවත්වාගෙන යාමට දායක වීමට වන ආකාර දෙකක් දැන් ඒවල තියෙන්න බලන්න පුතා විද්‍යාගාර පරිහරණය කරන අයට හිතකර පරිසරයක් ඇති කිරීම විද්‍යාගාර පරික්ෂ මේ භාවිතා කරන අයට හිතකර පරිසරයක් ඇති කිරීම උදේ විද්‍යාගාර භාවිතා කරන අයට හිතකර පරිසරයක් ඇති කරනවා වගේම පුතා ඔයාගේ ගෙදර ඔයා කවදා හරි හදන සිහින නිවස වෙන්න පුළුවන් ඔයා හදන්න ඕන කුමන විදියටද හොඳට වාතය එන්න හොඳට ආලෝකේ එන්න එතකොට ස්වභාවික වාතය ස්වභාවික ආලෝකය ගත්තොත් ඔයාට පුතේ ෆෑන් එකක් භාවිතා කරන්න AC එකක් භාවිතා කරන්න අවශ්‍ය නැහැ බලන්න පුතේ ෆෑන් එකක් AC එකක් භාවිතා කරන්න අවශ්‍ය නැහැ ස්වභාවික වාතාංශය ගන්නවා නම් ස්වභාවික ආලෝකය ගන්නවා නම් පුතා ඔයාට ලයිට් දාන්න ඕනේ නැහැ එනල් ලියන්න පුතේ සියලු දෙනා වාතාශ්‍රය හොඳින් පවත්වා ගැනීම වාතාශ්‍රය හොඳින් පවත්වා ගැනීම ආලෝකයේ ආලෝක තත්ත්වය හොඳින් පවත්වා ගැනීම වාතාශ්‍රය හොඳින් පවත්වා ගැනීම ආලෝක තත්ත්වය හොඳින් පවත්වා ගැනීම ආලෝක තත්ත්වය හොඳින් පවත්වා ගැනීම වාතාශ්‍රය හොඳින් පවත්වා ගැනීම ආලෝක තත්ත්වය හොඳින් පවත්වා ගැනීම තව එකක් තියෙනවා පුතා හිතකර උෂ්ණත්වය පවත්වා ගැනීමත් ගන්න පුළුවන් හිතකර උෂ්ණත්වයක් පවත්වා ගැනීම හිතකර උෂ්ණත්වයක් පවත්වා ගැනීම ඊළඟ පුතා ප්‍රශ්නය B කොටස විදුලි පරිභෝජනයට කොහොමද දායක වෙන්නේ විදුලි පරිභෝජනය අවම කරන්න කොහොමද භාවිත වෙන්නේ පුතා විදුලි බුබුලු භාවිතය අවම කිරීම ලියන්න පුතා ඊළඟ කොටසට විදුලි බුබුලු භාවිතය අවම කිරීම විදුලි බුබුලු භාවිතය අවම කිරීම විදුලි බුබුලු භාවිතය අවම කිරීම ඊට පස්සේ පුතා විදුලි පංකා භාවිතය අවම කිරීම. ඒක විදුලි පංකා ඊට පස්සේ වායු සමීකරණ යන්ත්‍ර.
විදුලි පංකා වායු සමීකරණ යන්ත්‍ර. විදුලි පංකා කියලා පැතිරක් දාන්න වායු සමීකරණ යන්ත්‍ර භාවිතය අවම කිරීම. බාන පුතේ තේරුම් ගත්තද කියලා සියලු දෙනා. ඉතින් මාර වටිනවා පුතේ ඔය කොටස් කොහොම ඉගෙන ගන්න එක. එතකොට ඔය AC වලට පුතා අපි කියන සිංහල නම තමයි මොකද්ද? ඔය ගොඩක් අයට අමතකයි. වායු සමීකරණ යන්ත්‍රය. මොකද්ද පුතා? වායු සමීකරණ යන්ත්‍රය. ඔය වායු සමීකරණ යන්ත්‍රයයි විදුලි ජනකයයි ගොඩක් අය පටලගන්න. විදුලි ජනකය කියන්නේ මොකද්ද? ජෙනරේටරය පුතා. වායු සමීකරණ යන්ත්‍රය කියන්නේ AC එක. යන් ඉස්සරහට. යන් ඉස්සරහට. බලන්න පුතේ. මම කිව්වනේ ශක්ති පරිවර්තන බලන්න කියලා. ඔන්න පුතා විදුලි බුබුලක් දැල්වීම සඳහා විදුලිය නිපදවන්නේ පහත පරිදි. කියනවානේ කරස. හරි එතන. පහත පරිදි. එතකොට පුතා පියවර එක. ජීව වායුව දහනය කර ජලය නැටවීමේදී නිපදවන හුමාලය අධික පීඩනයක් යටතේ පවත්වා ගැනීම. එනම් පියවර එකට ඒක අදාළයි පුතා. රසන ශක්තිය විභව ශක්තිය ඒ පියවර එකට අදාළව තේරුණාද දනේෂ්? ඒ ඒක තමයි ඒ දෙවණියට පුතා කියනවා අධික පීඩනයක් යටතේ පුතා කුමාලය විදීමෙන් තලබමරයක් තලබමරයකට තව වචනයක් ටර්බයිනයක් නැත්නම් ටර්බයිමක් කියලා ඔතන සඳහන් කළේ තියෙනවා ක්‍රියා කරවීම ටර්බයිමක් ක්‍රියා කරවීම එතකොට පුතා මොකක්ද එහෙනම් ඔතනදී පුතා ඉහළ ඉඳන් වැටෙන දෙයට පල්ලෙහාට ටර්බයිනිය පුතා කරකැවෙන. එහෙනම් මොන ශක්තිය බවටද පත් වෙන්නේ පුතා? විභව ශක්තිය මොන ශක්තිය බවටද? කියන්න ආශාලි. විභව ශක්තිය මොන ශක්තිය බවටද? එහෙම එකෙන් ගලන් ඇවිල්ලා මෙහෙම කරකිනවා පුතේ. මේ කරකින ශක්තිය මොකක්ද? චාලක ශක්තිය. මොකද පුතා? චාලක ශක්තිය. වානුදේ උත්තරය දාගන්න චාලක ශක්තිය. කෙලින්ම ලකුණයි. ලකුණයි කියන්නේ ලකුණු භාගයයි 100ට. ලකුණක් හම් වෙනවා. ඊළඟට පුතා තුන්වෙනි පියවර තලබමරය භාවිතා කරලා විදුලි ජනකයක් පුතා ක්‍රියා කරනවා. එහෙනම් පුතා තලබමරයෙන් විදුලි ජනකයක් ක්‍රියා කරලා අවසානයේ ලැබෙන ශක්තිය මොකද්ද පුතා? විද්‍යුත් ශක්තිය. එහෙනම් බලන්න පුතේ කොච්චර ලේසිද මේ පොයින්ට්ස් ලකුණු ගන්න. විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය බාන පුතේ. එහෙනම් ඊළඟ ප්‍රශ්න හතරම පුතා මං වන් ෂොට් ගලපනවා ඉක්මන් කරලා. පුතා කො බලන්න දන්න කෙනෙක් අත උසන්න. මේ රසන සංයෝග පහ කියන්න පුළුවන් කෙනෙක් අත උසන්න. විභාගෙට පුතා පාඩම් කරලා තියාගන්න විද්‍යාගාර ක්‍රියාකාරකම් වලදී පරිසරයට බැහැරවන සංයෝග ලියන්න කියලා මේ අවුරුදු විභාගෙට එන්න පුළුවන්. ඒක නිසා බලන්න මේ මේ ද්‍රව්‍ය පහ ඉතා වැදගත්. කො බලන්න පුතේ කියන්න පුළුවන් දරුවේ. එක්කෙනෙක් හරි හිටියොත් මට සන්තෝෂයි. කො බලන්න පුතේ කියන්න පුළුවන් දරුවේ. කො අත උසන්. අත උසන්. අත උසන්. ඔව් බියඳු කියන්න. කියන්න බියඳු. බියඳු කියන්න. ඉතින් බලන්න පුතේ කවුරුත් නැහැ. කවුරුත් නැහැ. හරිම කනගාටුයි පුතේ. හරිම කනගාටුයි. ආන්න පුළුවන් ටික උත්සාහ කරන්න වීරසූරිය. චින්ත්‍යා පුළුවන් ටික උත්සාහ කරන්න තග්ගාලා. කෝ සමාධි මදුවංශි පුළුවන් ටික හරි උත්සාහ කරන්න කවිදු. ඔව් වීරසූරිය කියන්නේ පළවෙනි එක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දෙවෙනි එක පොටෑසියම් ඩයිනයිට්. ඔව් ඔමින්න. පළවෙනි එක පුතා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. CaOH twice කියන පුතා මොනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඔබ කියනවා හුණු දියර කියලා. ඔබ කියනවා හුණු දියර කියලා. හරි පුතේ දෙවෙනි එක
Devanika potassium dichromate. Potassium dichromate තමයි පුතා ඔය දෙවෙනියට තියෙන්නේ. Potassium dichromate. Potassium dichromate. හරිද? Potassium dichromate. මෙහෙම ලියන්න පුතේ. Potassium dichromate. Dichromate. Calcium hydroxide palen. Oba dekiyanna. Tungweni eka trisodium phosphate. Ai kiyanna? Trisodium phosphate. Tungweni eka mokadda wage mokadda ahunna puluwa. Trisodium phosphate. Ada oke puthe oya palaweniyata thiyena mooladravya mokadda? Sodium phosphate my putte. Sodium phosphate. Arita sodium phosphate. Yakan putte sodium phosphate ekapi ara tuna tibba kiyala putta ekapi ehema kiyanne ha sodium phosphate. Sodium phosphate. Maka tu oya tuna puta phosphate kala tuna koye tiyenne. Ari den CCl4 kiyanokota puta carbon tetrachloride kiyala kiyenawa. CCl4 kiyanoda eka devani ekkenaage tiyenne. Devani ekkenata api kiyanne. Dan puthe etana CCl4 kiyanokota etana carbon la ekkenai chlorine la hatara denek innawa puthe. Dan metana sodium la tunak hitiyata puthe eka api ara kiyana style eka puthe sodium phosphate. Ilangan buta hatara e deka lesi buta atak gala kiyanne e dekama Veer Surya nitrogen oxide sulfur dioxide man utsahaya hondai etawada puthe ekak peradi hataraweni eka kamak naha hada ganna adu paadu nitrogen dioxide puthe nitrogen dioxide nitrogen dioxide nitrogen dioxide nitrogen dioxide nitrogen wala oxide nam kiya dena nam karu penna de nitrogen dioxide avasan ekak puta sulfur dioxide sulfur dioxide sulfur dioxide avasan ekak sulfur dioxide harida ilangata puta den me daruwa කතා කරපු නිසා කියපු නිසා මම ඔබට දෙන්නම් නයිට්‍රික් ඊළඟට ලියන්න පුතා දැන් ඔච්චරයි ඔතන NO කියලා ලියාගන්න N2O කියලා ලියා කොබාන මේ දෙක දන්නා යටි ලියාගන්න NO N2O Wana kian na puluan taru e kauda cintia mam mewa panti di kiwa pute wala na ada beri wenda behe meka kare meka kiwa puta me nitrogen cakre kian na hoda kauda biadu nedmi balanda pragi dan sirde na me panti inno deng eter ma utara den na sama di tilakshika tarushika balanda sirde na utara den na puta manduan si utara den na bandaru hiruni Oh, kabindu kian na putih, kabindu tagala me oxide deka kian na. Nitric oxide, nitrous oxide. Ah, itu mana mata kai oka kabindu mate ko oka digada digada kata kara ita hunda ibu dia ni ma. Me ka buta nitric oxide. Me ka nitric oxide. Ari nitric oxide. Itu masih buta yata dia nama kada nitrous oxide. Wah balan aku tuh awe netang, ibaratnya tuh kak ani waran kita mewa enorma. Dawas kita main dawas anti mati dawas sambil mereka tak kerne wa. Tama salah kiri mati nih bude, ibaratnya itu enawa ma. Nitric oxide, nitrous oxide. Nitric oxide, nitrous oxide. Paran tuh bude. Paran tuh, yang oxide dah terak ka? Oxide dah terak, tuh nak kia guna. Maka tuh, nitrogen dioxide, මේක නයිට්‍රික් ඔක්සයිඩ් මේක නයිට්‍රස් ඔක්සයිඩ්
හරිද නයිට්‍රස් ඔක්සයිඩ් මේ දෙක තියෙන එක අපි අපි සාමාන්‍යයෙන් සෙකන්ඩ් කියලානේ කියන්නේ ඒක නයිට්‍රස් කියලා මතක තියාගන්න සෙකන්ඩ් කියනවානේ දෙකට ෆස්ට් සෙකන්ඩ් කියලා ඒ සෙකන්ඩ් කියනකොට ඔයා මතක තියාගන්න නයිට්‍රස් කියලා මේ දෙක තියෙන්නේ සෙකන්ඩ් තියෙන්නේ නයිට්‍රස් කියලා මතක තියාගන්න ඒ වගේ පොඩි පොයින්ට්ස් උදා අල්ලා ගන්න මතක තියාගන්න නයිට්‍රස් ඔක්සයිඩ් බලන්න පුතේ තව එකක් දෙන්නම් මේකත් බලන්න පුතේ කංගල ඔතන උදා ගන්න K2CrO4 K2CrO4 බලන්න වීරසූරිය මම මේ හැමදේසම වීරසූරියගේ නම කියනවා නමුත් මේ සිල් දනා කියන්න පුතේ චින්තියා උත්තර දෙන්න කවිඳු ඔව් කියන්න චින්තියා පොටෑසියම් ක්‍රෝමේට් පොටෑසියම් ක්‍රෝමේට් හරි ඉතාලා හොඳයි චින්තියා පොටෑසියම් ක්‍රෝමේට් සියලු දෙනා උත්තර දෙන්න මම ඔක්කොටම අත උස්සන්න කියන අත උස්සන අයගේ තමයි නම් කියවෙන්නේ කරුණාකර පුතේ වැඩේ යම් හරියට නිකම් පේපර් එකේ උත්තර ටික පුතේ බලා ගන්න එක ඔයාලට ගෙදරදිත් කරන්න පුළුවන් හරි ඔයාලට මාකින් ස්කීම් එක බලාගෙන ඔයාලට උත්තර ටික බලා ගන්න එක පුළුවන් නමුත් පුතේ ඉගෙන ගන්න මේ විදියට නැත්තම් ඔබට විභාගෙට සෝරි වෙනවා නිකම් ඔය උත්තර ටික පුතා ඔය තියෙන ටික ඔහොමම එන්නේ නැහනේ අනිද ඔය තියෙන ටික ඔහොමම එන්නේ නැහැ. ඕක පුතා දැන් මං ඔයගලන්ට දැන් ඕකේ ආවේ ඕකේ අහලා තියෙන පුතා. ඕකේ අහලා තියෙන්නේ NO2 ගැන නම් ඊළඟ පාර අහන්නේ මෙයා ගැන NO ගැන. ඊළඟ පාර 2022ට අහන්නේ මෙයා ගැන. එහෙමයි පුතේ ඔගේ ස්ටයිල් එක යන්නේ. එක එක අවුරුදු වල අහන විදිය. එහෙම නැතුව මේ අවුරුද්දේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් දාලා ඊළඟ අවුරුද්දේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් දාලා ඊළඟ අවුරුද්දේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් අහන්නේ. සමතක තියන්න. ඉතා හොඳයි පුතේ ආ උත්තර දුන්න දරුවෝ. එහෙනම් පුතා දැන් අපි යා කරමු. යා කරමු. ඔබ යා කරන්නේ නැමේ ඔබ උත්තර ලියන්න තියෙන මං ස්ක්‍රීන් එකේ යා කරන්න. විහදු කියන්න. පළවෙනි එකට මොකද්ද පුතේ උත්තරේ? පාංශු pH අගය ඉහළ නම් වන්න දායක වෙන්න ඕන කවුද? පාංශු pH අගය ඉහළ නැංවීමට දායක වෙන්න ඕන කවුද? පාංශු pH අගය ඉහළ යන්න දායක වෙන්න ඕන කවුද? මේක ඉස්සල්ලාම කියන්න පුතේ ඔය උත්තරේ කොහොමද අල්ලන්නේ? ඔය උත්තරේ අපි කොහොමද අල්ලන්නේ? පුතා පාංශු pH අගය ඉහළ නැංවනවා කියන්නේ පුතා අම්ලයක pH අගය අඩුයි. බෂ්මයක pH අගය වැඩි. එහෙනම් පුතා පසේ ආම්ලිකතාව ඊට පස්සේ පසේ බාෂ්මිකතාව අපිට හිතන්න පුළුවන්. ඒතර පසේ pH අගය ඉහළ නම් වනවා කියන්නේ මයි පුතේ හොඳට ඔළුවට ගන්න. ආම්ලික බව අඩු කරනවා කියන්නේ. පසේ ආම්ලික බව මොකද්ද කරන්න පුතේ අඩු කරනවා. pH අගය ඉහළ නම් වනවා කියන්නේ. බෂ්මයක් මයි පුතේ භාවිතා කරන්න ඕනේ. එනම් භාවිතා කරන්න තියෙන සුදුසුම පහසුම ලේසිම භෂ්මය මොකද පුතා? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මොකද පුතා? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ ඊළඟ මේක හරි නේද පුතේ? පොටෑසියම් ක්‍රෝමේට්. ආ ඉස්සලා ලියපු එකම. භූගත ජලයේ බැරලෝහ සංවිතිය ඉහළ නැංවීමට හේතුවේ පුතේ ඔබට මතකද මම පාඩම් කෙරෙව්වා ඔබට බැරලෝහ ගැන මතකද පාඩම් කෙරෙව්වා බැරලෝහ ගැන පුතාට අග්ගාලා කියන්න කොබාන දන්නේ අත උසන්න බැරලෝහ මං කීයක් කියා දුන්නා බරලෝහ මම කීයක් කියා දුන්නාද මං කෙටි ක්‍රම දාලා අරෙන් දාලා මෙහෙන් දාලා පුතා ඕක කියා දුන්නා සක්‍රියතා ශ්‍රේණිය බරලෝහ මෙච්චරක් තියනවා එලියෙන් තව බරලෝහ මෙච්චරක් ගන්නවා කියලා අවසානයේ බරලෝහ ගැන කියා දුන්නා කොබාන මතකය අත උසන්න බරලෝහ කීයක් කියා දුන්නා බරලෝහ කීයක් කියා දුන්නා බාන ඉතින් ඕවා හරියට අහගත්තා නම් කියා එදා මාත් එක්ක ඕවා හරියට කරා නම් අද ඔබට බැරි වෙන්නේ බැරලෝහ පුතා මං කියා දුන්නා 8ක් බැරලෝහ 8ක් හරිද බැරලෝහ 8ක් පුතා එක පොඩක් ගමු ටක් ගාලා බැරලෝහ 8ක් බැරලෝහ 8න්
sakriya paashayenne kiyak tiyenawa kiwada potassium sodium calcium magnesium aluminum zinc copper tin lead hydrogen copper mercury silver platinum gold ada omal liwwa sakriya taashayen sakriya taashayenne puta mama kiyak tiyenawa kiwada man allana tanak kiwwa oka hariyata allaganna tana පුතා අල්ලන්න කිව්වේ කොතනින්ද රසදිය ඔබට මතකයි එදත් අදත් බැරලෝකට ඕනම උදාහරණයක් මයි පුතේ රසදිය ඔන්න පුතේ රසදිය අල්ලගත්තා ඉස්සල්ලා දොර රසදිය ඔන්න ඉවරයි පුතා රසදියගේ ඊළඟට මම මතක හිටින්නම කිව්වා රසදියට උඩින් ඉන්න එක්කනාව ගන්න ඒ කවුද පුතා පොප එන රසදිය ගත්තා මයි පුතේ ඊළඟට ඊට උඩින් ඉන්න කෙනා ගත්ත පුතා කොප අර කොප ඊට පස්සේ හයිඩ්‍රජන් ගන්න එපා ඊළඟට ගන්න පුතා කවුද ලෙඩ් කවුද පුතා ලෙඩ් කවුද ලෙඩ් ඊළඟට පුතා තව කවුද ඔතන ඉන්න බැර ලෝහ බලන්න පුතේ තව කවුද ඔතන ඉන්න බැර ලෝහ මෙන්න මෙයා කවුද පුතා සිං කවුද පුතා සිං දැන් ඔබ බලන්න මම මේක මේ මතක හිටින්න කෙටි ක්‍රමය දැන් යන්නේ බලන්න පුතේ සක්‍රියතා ශ්‍රේණියේ හතරක් ඉන්නවා එහෙනම් සිං ඔන්න ලියාගත්තා ලේ ඊට පස්සේ ලියාගත්තා කොපර් ඊට පස්සේ ලියාගත්තා රසදිය ඔන්න පුතේ සක්‍රියතා ශ්‍රේණිය හතර දෙනවා මං තව හතරක් පාඩම් කෙරෙව්වා කොහොමද මම පුතේ පාඩම් කෙරෙව්වේ මම මේ සීට අදාළව පුතා තව දෙන්නෙක් කිව්වා සී ඔහොමම තියාගෙන පුතා මෙතනින් වෙනස් කරන්න කිව්වා සී ආරුයි සී ඩී ඒ කියන්නේ පුතා ක්‍රෝමියමුයි කැඩ්මියම් ක්‍රෝමියමුයි කැඩ්මියමුයි ගන්න කිව්වා පුතා ක්‍රෝමියම් කැඩ්මියම් බණ ගන්න ලේසි පුතා ඔය තාලෙට ක්‍රෝමියම් කැඩ්මියම් ඊළඟට පුතා තව දෙන්නෙක් ආවා ඒ දෙන්න තමයි කවුද පුතා ආසනිකුයි මැංගනී කවුද පුතා ආසනික් ඊට පස්සේ පුතා මැංගනී එහෙනම් පුතා ඔක්කොම අට මේක ඔන්න මේ පැත්තේ ලියන්න එතකොට ඔබට ආසනික් මැංගනී එහෙනම් පුතා ඔය විදියට අපි අටක් කතා කරා පුතා සක්‍රියතා ශ්‍රේණිය පුතා හතරයි ඊට පස්සේ පුතා මෙතන දෙකයි ඊළඟට මෙතන කොබාන මතක හිටියා රසදියෙන් පටන් ගන්න හරිද රසදියෙන් පටන් ගන්න ඕක අහනවා පුතේ රසදියෙන් පටන් ගන්න උඩට යන්න හරිද එතකොට රසදියට උඩින් තියනවා කොප ලියා ගත්තා හයිඩ්‍රජන් නැතරලා ඊළඟට උඩ එක්කනවා ලියන්න හරිද ඊට පස්සේ සිංක් කොම රක් කරේ ඊට පස්සේ මෙතන ලියපු කොපාට අදාළව ක්‍රෝමියමුයි කැඩ්මියමුයි ලියන්න හරි එහෙනම් පුතේ මතක තියාගන්න ඔය විදිහට ඔයාලට ඔන්න හොඳ උදාහරණ සහිතව කිව්වා රයිට් බානුද දැන් හරි නේද බානුද හරි හරි බෝඩ් එක බෝඩ් ටිකක් බොඳයි කියලා තමයි කිව්වේ සෝරි හරි බානුද yang istirahat putih hari istirahat yang itu bahan baru enang otana kau udah dan gan otana kau udah gan nih putih otana kau udah gan pala ini kada utara ya dunna ya onni ibarai kau udah pH cagai jalan angin mata calcium hydroxide ilan mai putih buka tajale barrel
ඉහළ නැංවීමට සංයුතිය ඉහළ නැංවීමට දායක වෙන කෙනා උදේ ඔතන ඔය ඉන්න සංයෝගවල බලන්න මේ මූලද්‍රව්‍ය කොහේ හරි තියෙනවද කියලා තියෙනවද කාගේද බාන පුතා පොටෑසියම් ඩයික්‍රෝමේට් වල තියෙනවා ඒ අණුව එයාව තෝරාගත්තා ඒක පැහැදිලිවම පේනවා පොටෑසියම් ඩයික්‍රෝමේන් ඊට පස්සේ පුතා ජලාශයක අපි එක්ට්‍රැස්වීමෙන් සුපෝෂණ තත්වයක් ඇති කරනවා ඇති වෙනවා කිව්වා මොනවාද පුතේ උදාහරණය සෝඩියම් ෆොස්ෆේට් ඒක පැහැදිලිව පුතා සුපෝෂණයේ කොටසත් එක්ක අපි ඉගෙන ගත්තා ජලාශයක එක්ට්‍රැස් වෙලා පුතා සුපෝෂණ සත්ත්වයක් ඇති කරනවා කියලා ඊට පස්සේ පුතා අවසන් එක ප්‍රකාශ රසායනික දූමිකාව ඒක කෙලින්ම තියරි එකේ තියෙනවා පුතා ප්‍රකාශ රසායනික දූමිකාවට ඉවහල් වෙන්නේ කවුද කියලා එතකොට අම්ල වැසි ඇති කරන්නත් ඉවහල් වෙනවා කිව්වා එතකොට උතන ගොඩක් දරුවන්ට ප්‍රශ්න තියෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් ද නයිට්‍රජන් ඩයොක්සයිඩ් ද කියන ප්‍රශ්නය ගොඩ නැගෙනවා පුතා අනිවාර්යෙන්ම එතකොට ඔබ එතනින් අවසන් වශයෙන් තෝරාගන්නේ කවුද කියන එකයි වැදගත් වෙන්නේ පුතා ඔබ අවසන් වශයෙන් තෝරාගත යුතුයි මයි පුතේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් බාන පුතේ උත්තර කොබාන තේරිච්චාට උසන්න ඔතනින් පුතේ පළවෙනි ප්‍රශ්නේ අවසන් වෙනවා මම පළවෙනි ප්‍රශ්නට ගත්ත තරම් වෙලාවක් දෙවෙනි ප්‍රශ්නට ගන්නෙ නෑ මොකද පුතේ පළවෙනි ප්‍රශ්න තමයි පොඩක් විග්‍රහ කරන්න වැඩිපුර අවශ්‍ය පුතේ ඒ නිසා බලන්න පුතේ වැඩිපුර වැඩ කොටස් ටික ඔය විදියට කරගෙන යන්න හරි ඊළඟට බලන්න මම පුතේ එතනින් ඉදිරිය ඊළඟ ප්‍රශ්නෙට එන්න හරිනේ අගලි හරි බලන්න පුතේ දෙවෙනි ප්‍රශ්නය පුතා ජීවි වර්ගීකරණ සටහනක් දැක්කනවා පුතා ඒ වර්ගීකරණ සටහනේ පුතා රාජධානි අධිරාජධානි කියලා ඔබ අහලා තියෙනවා ඒ වර්ගීකරණයක් තමයි ඔතන තියෙන්නේ පුතා මුලින්ම ජීවීන් වර්ග කරන්නේ පුතා අධිරාජධානි යටතේ ඒක මතක තියාගන්න කොහොමද පුතා අපි සාමාන්‍යයෙන් සිංහල හොඩිය පටන් ගන්න පුතේ අයන්නේ ඒක නිසා ඒ අනුව මතක තියාගන්න අධිරාජධානි තමයි අපි ඉස්සල්ලා කතා කරන්නේ ඕක ගොඩක් අය පටලා ගන්නවා පුතා අධිරාජධානි තමයි පුතා තුනක් තියෙන්නේ එහෙම නැතුව රාජධානි නෙමෙයි තුනක් තියෙන්නේ කියලා මතක තියාගන්න පුතා අධිරාජධානි තුන ආකියා බැක්ටීරියා යූකැරියා පුතා එතකොට ඔය යූකැරියා තමයි ඔතන උත්තරේ වෙන්නේ ඒකට ලකුණක් හම්බ වෙනවා යූකැරියා යූකැරියා ආකියා බැක්ටීරියා යූකැරියා එතන ලකුණයි පුතේ එතකොට අර ඉස්සල ප්‍රශ්න පුතා ලකුණු 4යි අන්තිම උත්තර 4ට ලකුණු 4යි ආකියා බැක්ටීරියා යූකැරියා එතකොට යූකැරියා තමයි ඔතන උත්තරේ වෙන්නේ ඊට පස්සේ පුතා රාජධානි 4 ඔතන කතා කරනවා ප්‍රොටිස්ටා ප්ලාන්ටේ ප්‍රොටිස්ටා ෆන්ගයි ඒකත් පිළිවෙලටම යන්න පුතා ප්‍රොටිස්ටා ඉස්සලා ලියන්න ෆන්ගයි ඊළඟට ලියන්න ප්ලාන්ටේ ලියන්න ඊට පස්සේ ඇනිමාලියා ලියන්න ඒක මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්න පුතා අපි සාමාන්‍යයෙන් කියන්නේ ශාක සතුන් කියලානේ ඒ අනුව අවසානයේ දෙන්නේ පුතා ප්ලාන්ටේ කියන්නේ මොනවද ගස් ඇනිමාලියා කියන්නේ කවුද පුතේ සතුන් එතකොට එහෙමයි ශාක සතුන් විග්‍රහය යන්නේ ඊට පස්සේ පුතා සතුන් විග්‍රහය ඊට පස්සේ කතා කරනවා ඒකත් පුතා පටල ගන්න එපා මම ඕවා පාඩම් කරෝලා ඒ ගිය අවුරුද්දේ දරුවෝ 19 දරුවෝ ඇව්වේ ඒ නිසා ඒ දරුවෝ ලස්සනට කරා ඔයාලත් ඒ වගේම කරන්න පුතේ මේවා හරියට අධ්‍යයනය කළා පෘෂ්ඨවංශීන් පුතා ෆිස්කස් ඇමිෆීබියා රෙප්ටිලියා ආවේස් අවසන් එක්කෙනා පුතා මැමේලියා අවසන් එක්කෙනා මැමේලියා ඊට පස්සේ පුතා අනිත් පැත්තෙන් නිඩාරියාට ඔතන නැහැ නිඩාරියා නමුත් නිඩාරියාට කියන අනිත් නම තමයි තියෙන්නේ ශ්‍රීලන්ට්‍රේටා කියලා ඒක ලියන විදිය බලන්න පුතා ඕක ශ්‍රීලන්ට්‍රේටාවන් කියලා කියන්නේ පුතා ඇනලීඩා ඊට පස්සේ ඒක සමහරව ඇනලීඩා කියනවා ඇනලීඩා ඔතන තියෙන්නේ ඒක අච්චුපතේ තියෙන විදියට පුතා ලියන්න ඊට පස්සේ මොලුස්කා ආතරපෝඩා අන්තිම එක පුතා මෙහෙමයි කියන්නේ එකයි ඔයා මේ විදියට බලන්න මන් දියා එකයි ඊට පස්සේ නෝ ඊට පස්සේ ඩර්මේටා. ඔක පුතා සමහර එක ඔය වචන අඩු කර අකුරු අඩු කරනවා අඩු කරන්න එපා. එකයි නෝ ඩර්මේටා. එකයි නෝ ඩර්මේටා. හරි පුතේ? එහෙනම් පුතා ඔබ මේ වෙනකොට පුතා WXYZ සම්පූර්ණ කරලා අවසන්. දැන් එතනින් ඉදිරියට යනවා පුතා. WXYZ අවසන්. ඊට පස්සේ පුතා ප්‍රතිජීවක වල සංවේදී නොවන ජීවීන් ඉන්න අධිරාජධානිය නම් කරන්න කියලා කියනවා පුතේ. ප්‍රතිජීවක වලට සංවේදී නොවන ජීවීන් ඉන්න අධිරාජධානිය නම් කරන්නලු පුතේ. බාන පුතේ. එහෙනම් කොයි එකද හරි? කොයි එකද හරි? කොයි එකද හරි? ප්‍රතිජීවක වලට සංවේදී නොවන ජීවීන් ඉන්න
රාජධානී මොකක්ද? එතකොට පුතා මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා සියලු දෙනාට සියලු දෙනාගෙන් මිනිසා ප්‍රතිජීවකවලට සංවේදිත නැද්ද? කොබාන උත්තරයක් දාන්න chat එකට tag ගාලා. මිනිසා ප්‍රතිජීවකවලට සංවේදිත නැද්ද? ඔවා කියා දීලා තියෙන අය සුපිරියටම ඒවා තේරුම් ගත්තා නම් හරි මිනිසා ප්‍රතිජීවකවලට සංවේදිත නැද්ද? ඔව් වේනු මිනිසා ප්‍රතිජීවකවලට සංවේදිත නැද්ද? ඔක මාර පොයින්ට් එකක් පුතා. ඒ පොයින්ට් එකම තමයි ඔතන අහලක් තියෙන්නේ. ඒතර මිනිසා ප්‍රතිජීවකවලට සංවේදී නම් ඔතන යූකැරියා ගන්න බෑ. මිනිසා ප්‍රතිජීවකවලට සංවේදී නැත්තම් අපිට යූකැරියා ගන්න පුළුවන්. එතකොට එහෙමනම් පුතේ ඔබ අද මතක තියාගන්න ඔය නැහැ කියපු දරුවෝ ඊළඟට තියෙනවා කියපු දරුවෝ එක උත්තරයකට එන්න ඕන පුතේ. හරිද? මිනිසා ප්‍රතිජීවකවලට සංවේදී නැහැ. මිනිසා ප්‍රතිජීවකවලට සංවේදී නැහැ. මිනිසා සංවේදී නැහැ පුතේ. මිනිසා සංවේදී නැති වුණාට මේ මිනිසාගේ ඇඟට ඇතුල් වෙලා ඉන්න පුතා සුජ්‍ර ජීවීන් සංවේදී. මිනිසාගේ ඇඟට ඇතුල් වෙලා ඉන්න සුජ්‍ර ජීවීන් සංවේදී. දැන් හිතන්න පුතා ඔයා හිතන්න ඔයාගේ ශරීරයේ පුතා තුවාලයක් තියෙනවා. ශරීරය තුවාලයක් තියෙන පුතා බැක්ටීරියා ආසාදනයක් නේ ස්ට්‍රෙප්ටොකොකස් කියන බැක්ටීරියාව ඇතුල් වුණා තුවාලෙ පැහැවෙනවා. එතකොට පුතා දැන් තුවාලෙ පැහැවෙනවා. එතකොට ඔයා ඒකට මොනවද භාවිතා කරන්නේ? මොනවා හරි අපි දුඟ ප්‍රතිජීවකයක් හරි මොකක් හරි භාවිතා කරනවා කියලා. බේතක් හරි. එතකොට පුතා ඒ බේත භාවිතා කරාට පස්සේ මැරෙන්නේ මිනිසාද මැරෙන්නේ? මිනිසා නෙමෙයි මැරෙන්නේ. සුද්ධ ජීවියා මැරෙන්නේ. සුද්ධ ජීවියා මැරෙනවා කියන පුතා සුද්ධ ජීවියා ප්‍රතිජීවක වල සංවේදී. එහෙනම් අපි බැක්ටීරියා එකේදී ප්‍රතිජීවක වල සංවේදී කියලා කියනවනේ පුතේ. එහෙනම් ඔය උත්තරේ ගන්න පුළුවන් පුතා මිනිසා ඇතුළුව ඔය උත්තරේ ගන්න පුළුවන් යූකැරියා. එහෙනම් පුතා ආ කියයි යූකැරියා දෙන්නම ගන්න පුළුවන්. ලියා ගන්න. ආ කියා යූකැරියා දෙකම ගන්න පුළුවන්. බැක්ටීරියා ගන්න එපා. ආ කියා යූකැරියා දෙකම හරි කියලා මාකින් ස්ට්‍රීම් එකේ දීලා තියෙනවා පැහැදිලිව. ආ කියා යූකැරියා පාන හුදේ මාර ලේසි තියෙන ළමයි ඒක මේ ප්‍රශ්න පත්‍රෙන් නම් ලියලා තිබ්බා ස්ට්‍රක්චර් ටික ලකුණු ටික අරන් තිබ්බා ඊළඟට පුතා ඇල්ගි ඇතුල්වන්නේ කුමන රාජධානියටද ඒ අහන්නේ ප්‍රොටිස්ටාද ෆන්ගයිද ඊට පස්සේ ප්ලාන්ටේද ඇනිමාලියාද ඔය වචන හතරෙන් අහන්නේ පුතේ ඇල්ගි ඇතුළත්වන්නේ කෝකට මොකටද පුතේ ඇල්ගි ඇතුළත්වන්නේ ආ ෆන්ගයි කිව්වොත් ෆන්ගස් නේ පුතා ෆන්ගස් දිලීර එතකොට දැන් තව තුනක් තියෙනවානේ. එතකොට ෆන්ගයි කැපුවා. ෆන්ගයි නෑ. ඊට පස්සේ පුතා ප්ලාන්ට් කියන්නේ ශාක. ඇනිමාලියා කියන්නේ සත්තු. එතකොට මේ අහන්නේ ඇල්ගි පුතා. එහෙනම් එයා ප්‍රොටිස්ටා. එයා ප්‍රොටිස්ටා පුතා. ගත තේරුණාද පුතේ විහඳු? ගත විදිය තේරුණාද? ප්‍රොටිස්ටා. එයා ප්‍රොටිස්ටා. බාන බාන පුතේ ඇල්ගි ඇතුළත් වන්නේ කුමන රාජධානියටද ප්‍රොටිස්ටා ඇල්ගි ඇතුළත් වන්නේ කුමන රාජධානියද ප්‍රොටිස්ටා ඊට පස්සේ පුතා අවසන් එක ප්‍රශ්න තුනක් තියෙනවා එතන එකපාර උත්තර දාන්න පුළුවන් බාන පුතේ ඔබ උත්තර දාන්න ඕනේ ඉහත වර්ගීකරණ සටහනේ අපුෂ්ඨ වංශී පස් දෙනා භාවිතා කරලා මේ උත්තර පහ දාන්න ඕනේ ඒක හරිම ලේසියි පුතා ඔබ අර තියරි කොටස් ටික හරියට එදා ඉඳන් ඒ කියන්නේ ඔයාලට පුතේ 7 දී 8 දී මේවා තියෙනවා නේ ඉගෙන ගන්න. එදා ඒවා හරියට ඉගෙන ගත්තා නම් පුතා මේක ඔතන ටග් ගාලා ලියන්න පුළුවන්. මුද්දු දේහ දරනවා පුතා මුදු දේහ දරන හින්දා ඒගොල්ලන්ට මුද්වංශින් කියලා කිව්වා. මුදු දේහ දරන හින්දා එයාලට මුද්වංශින් කියලා කිව්වා. කවුද පුතා? මොලුස්කාව. කවුද පුතා? මොලුස්කාව. ඊට පස්සේ පුතා දේහ සමාන ඛණ්ඩවලට බෙදී පවතිනවා කාගේද පුතා ඇනලීඩා මාර ලේසි පුතා ඇනලීඩා ඊට පස්සේ පුතා බූබා මෙඩුසා ආකාර දෙකක් පවතිනවා පුතා ඒ කවුද පුතා බූබා මෙඩුසා ආකාර ඔබට මතක ඇති ලොඩියාව මතක් කරගන්න එයා මොන ආකාරයේද ධනේෂ් ලොඩියා ආ
ලොඩිය මොන ආකාරයද? ඔයා පුතා කො පාඩම් කළා? මනම් කරන්නේ නැහැ. වහාම ඔයා පුතා ලොඩිය මොන ජාතියද? ලොඩිය මොන ජාතියද? ලොඩිය පුතා සිලෙන්ඩරේට තමයි ඒ කියන්නේ වංශේ. ඔතන පුතා ලොඩිය මොන ජාතියද? බූපාත මෙඩුසාල. හරි කනගාටුයි පුතා. හරි කනගාටුයි උත්තර දෙන්න නැති වුණාම පුතා ඔය වරද්දනවා. හරි? ලොඩිය පුතා මෙඩුසා. බූපා ආකාරය පුතා ඔත් ජීවිතයක් ගත කරන්නේ. ඇයි බූපා කියන්නේ කොරල් බූපාව මූදු මල කියලා අපි කතා කරන්නේ ඒගොල්ලෝ පුතා ඔත් ජීවිතයක්. එතකොට පුතා බූපා ආකාරය කොරල් බූපාවයි මූදු මලයි. ඊට පස්සේ මෙඩුසා ආකාරය ලොඩිය. බලන්න පුතේ. එහෙනම් බූපා මෙඩුසා ආකාර දෙකකට ඉන්නේ ඔතන උත්තරය පුතා සිලෙන්ඩරේට ආවා. එතනට පුතා නිඩාරියා ලිව්වත් හරි නමුත් ඔතන උඩ උත්තරය දීලා තියෙන සිලෙන්ඩරේට. ලකුණ ලකුණ හම්බෙනවා පුතේ ලකුණු තුනයි. යන් ඉස්සරහට පුතා ප්‍රශ්න දෙකක් ඉවරයි. අනිවාර්යෙන් ස්ට්‍රක්චර් එක අතර කතා කරනවා පුතා ඉස්සරහටත් යන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා 10:45 වෙනකන් මම පන්තිය කරගෙන යනවා පුතේ. රයිට්. පාන්නද. 9:50 තව පැයක් තියෙනවා පුතේ යන්න එපා ඉන්න. මොකද සමහරුන්ට කරන්ට් යනකොට ඉතින් යන්න වෙනවා කමක් නැහැ. නමුත් බලන්න පුතේ. ඊයේ සතියේ වීඩියෝ එක බැලුවා නම් පුතේ ඔයාලට මේකේ මාර අර්ථයක් එයි පුතා. තේරුමක් එයි. ඊයේ සතියේ 10 ශ්‍රේණිය වීඩියෝ එක. ඊයේ සතියේ කතා කරපු ප්‍රශ්නය පුතේ. මම කිව්වා පැය 48ක් අඳුරේ තිබුණු ශාක තමයි අපි ප්‍රධාන වශයෙන් ප්‍රැක්ටිකල් සඳහා, ඒ කියන්නේ ප්‍රභා සංසේෂණයට අවශ්‍ය සඳහා භාවිතා කරන්නේ. ප්‍රභා සංසේෂණ පුතා අවශ්‍ය සාධක හතරයි. මොනවාද? කාබන් ඩයොක්සයිඩ් ජලය, ආලෝකය, හරිතප්පද. හැබැයි පුතා ප්‍රැක්ටිකල් එක පෙන්වන්න බෑ. ජලයේ ජලයේ යෙදුවේ නැත්තම් ශාක මැරෙන නිසා. එහෙනම් පුතා එතන ප්‍රැක්ටිකල් තුනයි. එතකොට මොනවද? ප්‍රභා සංසේෂණ පුතා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි, ආලෝකය අවශ්‍යයි, හරිතප්පද අවශ්‍යයි. ප්‍රැක්ටිකල් තුනයි. එදා මම ওই ප්‍රැක්ටිකල් තුනක් කතා කරා පුතේ. ඊට පස්සේ එහා පැත්තෙන් එනවා පුතා ප්‍රභා සංසේෂණයේ නිපදවන පිස්ත එව නැත්තම් ග්ලූකෝස් පරීක්ෂාව. පිස්ට පරීක්ෂාව. එතකොට පුතා ඊළඟට එනවා ප්‍රබාසස් නිබදන අමතර ඵලයේ ඔක්සිජන් පරීක්ෂාව. ප්‍රැක්ටිකල් පහයි. ඔය දෙවනි පාඩම පුතා මාර ලේසි. අපි දැන් ඊයේ සතියේ දෙවනි පාඩමේ කොටස් ටික කතා කරා. තව ටූටි කොටසකින් හෙට අපි අවසන් කරනවා දෙවනි පාඩම තුන්වෙනි පාඩමට එනවා. ඒක නිසා අද ඇවිල්ලා ඉන්න දරුවෝ බාන පුතේ හෙට අවසන් 6 ඉඳන් 9 වෙනකම් පන්තිය තියෙනවා. ඔබට සහභාගී වෙන්න පුළුවන්. එහෙනම් පුතා බලන්න ඒ අනුව තේරුම් ගන්න සිදු දෙනා. ඔන්න පුතේ පැය 48ක් අඳුරේ තියලා පැය 5ක් ආලෝකයේ තියම්බා ඉන්පසු පත්‍ර ආවරණය කර තිබූ වීදුරු තහඩු ඉවත් කරලා පිෂ්ඨ පරීක්ෂාව සිදු කරා. කොහමද පිෂ්ඨ පරීක්ෂාව කරන්නේ? ඔව් කියන්න පුතේ ටක් ගාලා කේ වචනෙන් කියන්න ඔයා පිෂ්ඨ පරීක්ෂාව කරන්නේ කොහමද? ටක් ගාලා පුතේ කවුරු හරි දන්න කෙනෙක් අත උස්සන්න. උත්තර දෙන්න පුළුවන් කියන මයික් එක ඔන් කරලා කියන්න පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන ආකාරය. චින්තියා ටක් ගාලා කියන්න පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන ආකාරය. වීරසූරිය ඉතින් බලන්නකො පුතේ දැන් ඕක මේ පාර විභාගයට ආවොත් කාටවත් බෑනේ. පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන ආකාරය. කියන්න තනෙස් කියන්න මං කියන්නේ ඉතින් මොනවා කරන්නේ? ශාක පත්‍රයක් ගත්තා. හරි. එතකොට අවුවේ තිබුව ශාක පත්‍රයක් තමයි ගන්නෙ. හරිද? අවුවේ තිබුව ශාක පත්‍රයක් ගත්තා. ශාක පත්‍රය අරන් ජලයේ තඹනවා පුතා. ජලයේ තඹලා ඉවරලා පුතා මධ්‍යසාරය දානවා. මධ්‍යසාරය දාලා තඹනවා. ඒ තඹලා පුතා ඒ ශාක පත්‍රය අරගෙන හොඳට හෝදනවා. හෝදලා පුතා හේදුවාම හරිතප්පද ටික සේදිලා යනවා. ඊට පස්සේ පුතා ආයඩින් දානවා. පිෂ්ඨය තියනවා නම් පුතා මොකද වෙන්නේ? දම් පාට නිල් දම් පාට එනවා කියනවා. පිෂ්ඨ තියනවා නම් පිෂ්ඨ නැත්තම් පුතා අර කහදුමුරු අයඩින් වල පාට, ඒ කහදුමුරු පාට තියනවා කියලා අපි කිව්වා. මේක එදා කතා කරා. ඉතින් එදා හිටපු අය දැන් අද තියන්නේ මේ 2021 පන්තියනේ සමහර දරුවෝ විතරයි ඉන්නේ. ඒක නිසා එහෙම.
එහෙනම් පුතා බලන්න මේ භාවිතා කරන්න පුතා පරීක්ෂණයේ ප්‍රභාසංශයට අවශ්‍ය කුමන සාධකයද මයි පුතේ ප්‍රභාසංශයට අවශ්‍ය කුමන සාධකයද මේ පරීක්ෂාවේ ලක් වෙන්නේ එකකට පුතා කල අවර්ණ වීදුරු අනිකට කළු වීදුරු කියන්නේ පුතා ආලෝකය ගමන් කරනවා අවර්ණ වීදුරු තුලින් කළු වීදුරු තුලින් ආලෝකය ගමන් කරන්නේ එහෙනම් පුතා උත්තරය ආලෝකය ඔතන පුතා ඔයගොල්ලන්ට පොඩ්ඩක් අනුකම්පා කරලා මාකින් ස්කීම් එකේ සූර්යාලෝකය කියන එකට දීලා තියෙනවා නමුත් පුතා ඔබ සූර්යාලෝකය ලියන්න එපා ඔතන වරහන් නැතිවවත් ලියන්න එපා සූර්යාලෝකය කියලා මොකද සූර්යාලෝකය කිව්වොත් පුතා එතනදී පොඩි අදහසක් එනවා පුතා සූර්යාලෝකය ගත්තාම ශක්ති දෙකක් තියෙනවා සූර්ය ශක්තියේ ශක්ති දෙකක් තියෙනවා තාප ශක්තියත් ආලෝක ශක්තියත් එතකොට පුතා සූර්යාලෝකය කිව්වහම ආලෝකය විතරයි එන කියන අර්ථය තියෙනවා නමුත් ඊට වඩා හරි පැහැදිලි පුතා ආලෝකය කියලා විතරක් ලියන එතකොට කුමන සාධකයද කෙලිම පුතා ආලෝකය ඊළඟට පුතා ඊළඟ ප්‍රශ්නෙට යනවා බාන පුතේ පැය 48ක් අඳුරේ තියන්නේ ඇයි පුතා ඉතා කෙටි උත්තර ලියන්න ඕන ඔකට මා විස්තර ලියන්න ඕනේ පැය 48ක් ඇටවුම අඳුරේ තියන්න පුතා කුමක් කරන්න පැය 48ක් අඳුර තියන්න පුතා පිෂ්ඨය ඉවත් කිරීම සඳහා මොකටද පුතා පිෂ්ඨය ඉවත් කිරීම සඳහා දැන් පුතේ ඔයා කොළපාට ශාකපත්‍රයන් ගන්නේ එයා ආහාර නිපදවල ඇතිනේ මීට කලින් පුතා පැය 48ක් මෙතනදී අපි මොකද කියන්නේ පුතා අඳුරේ තබ්බ ශාකයක් ගන්නේ පිෂ්ඨයමයි පුතේ ඉවත් කිරීම සඳහා තේරුණාද පුතේ පිෂ්ඨය ඉවත් කිරීම සඳහා ඊළඟට පුතා මේ පිෂ්ඨ පරීක්ෂාව සිදු කරනකොට පාට අහනවා පුතේ හරිද කළු වීදුරු වලින් තබ්බහම ඒ පත්‍ර කොටසේ පාට මොකක්ද කළු වීදුරු වලින් තබූ වසා කොටසේ පාට මොකක්ද පුතා එහෙනම් උත්තරය පුතා මාකින් ස්කීම් එකේ තියෙන විදිහටම ලියන්න ඔබට මම ඔක අහ දුඹුරු කියලා තමයි හුරු කරලා තිබ්බේ ඒක නිසා මේ විදිහට ලියන්න පුතා මාකින් ස්කීම් එකේ තියෙන විදිහට මාකින් ස්කීම් එකේ තියෙන පුතා ලා ලා කහ ලා කහ මෙහෙම පැති රත් දාලා පුතා ලා කහ මෙහෙම පැති රත් දාලා ලා දුඹුරු හරිද ඉතින් ඕක කහ දුඹුරු කිව්වත් ඒක තමයි අපි සාමාන්‍යයෙන් හුරු වෙලා තිබු උත්තරේ මෙතන දීලා තියෙන පුතා ලා කහ ඊට පස්සේ ලා දුඹුරු ඊට පස්සේ පුතා අවර්ණ වීදුරු වලින් මොකද කරන්නේ වසලා තිබ්බ කොටසේ මොකද කියලා අහනවා පුතේ අවර්ණ වීදුරු වලින් වසා තිබ්බ එකේ මොකද කියන්න පුතා ඒ මොන පාටද එන්නේ පිෂ්ඨ පරීක්ෂාවේදී බලන්න පුතේ ඒ පාට ඔයගොල්ලෝ ලියන්න දැන් මේ මාකින් ස්කීම් එකේ තියෙනවා කළු පාටට හුරු නිල් කියලා ඊට පස්සේ පැති රත් දාලා දම් කියලා කළු පාටට හුරු නිල් ඊට පස්සේ පැති රක් දාලා තියෙනවා පුතා දම් කියලා කළු පාටට හුරු නිල් පැති රක් දාලා දම් කියලා තියෙනවා පුතේ කළු පාටට හුරු නිල් පැති රක් දාලා දම් කියලා තියෙනවා පුතේ හරි එතකොට බලන්න පුතේ ඔබ ප්‍රභාසංශේෂණ මේ පරීක්ෂණය කරනකොට මේ 11 ශ්‍රේණියේදී දෙවනි පාඩමේදී ඔයාලා ලිව්වේ පුතා නිල් හෝ තදදම් කියලා නිල් හෝ තදදම් කියලා ඉතින් ඒ උත්තරයට හරින්න දෙන්න ඕන පුතා නිල් හෝ තදදම් කියලා එතකොට දැන් මේ මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ මම ඔබට කිව්වේ දැන් ලියන්න කියලා එතකොට ඉතින් මාකින් ස්කීම් එකෙත් ඒකම තමයි ඉතින් කියන්නේ කළු පාටට හුරු නිල් ඊට පස්සේ පැතිරක් දම් කියලා තියෙනවා මේ තියෙන පුතේ මෙන්න මෙහෙම තියෙන්නේ කළු පාටට හුරු කළු පාටට හුරු වරහන් දා කොහොම දම් ඊට පස්සේ ඔහොම නේ ඔහොම තමයි මාකින් ස්කීම් එකේ තියෙන්නේ කළු පාට හුරු දම් පැති රක් නිල් කියලා දැන් ඒ ඔය උත්තරේම තමයි මයි පුතේ
ඊළඟ එකටත් තින්නේ. ඒ කියන්නේ පුතේ දෙකේම පිෂ්ඨ හැදිලානේ. මේ අවර්ණ පොලිතින් තුලින් ආලෝකය ගමන් කරන නිසා යාගේ පිෂ්ඨ හැදුනා. එතකොට ආලෝකයට ඍජුව නිරාවරණය තිබ්බ එකේ කොහොමවත් හැදෙන්නේ නැහැ. එනම් පුතා අවසන් එකටත් එන්නේ මේ උත්තරේමයි කළු පාටට හුරු වරහන් පහන්න නිල් පැතිරක් දා. යම් පුතා ඊළඟ ප්‍රශ්නේ. හරිද තේරුණාද සියලු දෙනාට? තේරුණාද සියලු දෙනාට? බාන පුතාලා හරිද සියලු දෙනා නෙත්මි? හරිද පුතේ ඉරුෂි කොබාන අතෝ සම් තේරුණාද පුතේ? කවිඳු දෙව්මි හරිද පුතේ? වීර සූර්ය චින්ත්‍යා බාන ඉවරන කම්ම ඉන්න 10:45 වෙනකන් කරුණා කළ එන්න පුතා ආවතිතා වගුවට. දැන් ඔය ආවතිතා වගුවක් පුතේ එනවමයි විභාගෙට. ඒ නිසා ඒවට සෙට් වෙලා යන්න පුතේ. දැන් අද මේ හොඳ පෙරහුරුවක් පුතා ඔයා ඕ ලෙවල් විභාග සඳහා තව මාසයකට ආසන්න දින ප්‍රමාණයකින් ඔබට පැවතුන ඕ ලෙවල් විභාගය සඳහා ඉතින් බය වෙන්න දෙයක් නැහැ පුතා. ඔයා මාස 72ක් කියන්නේ අවුරුදු 6ක් ඉගෙන ගත්තා. දැන් තව වැඩිපුරත් මාස 3ක් විතර ඉගෙන ගත්තා. ඉතින් සෑහෙන කාලයක් ඔබ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත අවසන් ප්‍රතිඵලය තමයි පුතේ ඔබ දකින්නේ. දැන් එන්න පුතා. පුතා මෙන්න මේ අයනීකරණ ශක්ති මං එදා බදා දා ඔයාලගේ හිතවලට කැව්වා. ඒ වීඩියෝ එකත් බලන්න පුතා. ඔයාට ආයි මේ අයනීකරණ ශක්තිය ගැන මොකුත්ම කතා කරන්න දෙයක් නැති වෙන්න කියා දුන්. ඔබට මතක ඇති. අයනීකරණ ශක්තියේ මං පළවන ස්ථා වැඩිම පළවන ස්ථානය දෙවන ස්ථානය තුන්වන ස්ථානය හතරවන ස්ථානය දුන්නා. විද්‍යුත් ඍණතාවය පුතා පළවන ස්ථානය දෙවන ස්ථානය තුන්වන ස්ථාන දෙකක් තියෙනවා කියලා ඔබට දුන්නා. එහෙනම් පුතා ඔබ මේ දකින්නේ පුතා එක ශ්‍රේණියක් දකින්න. එක ශ්‍රේණියක් දකින්න. එක ආවර්තයක් දකින්න. කීවෙනි ආවර්තය තමයි පුතේ? දෙවෙනි ආවර්තය දකින්න. මේ ආවර්තය ගත්තහම පුතා දැන් එදා ආවෙ නැහැ කියලා කමක් නැහැ මේක බලන්න. ප්‍රථම අයනීකරණ ශක්තිය පුතා අක්වාක් රටාවක් කතා කරනවා. මොකද පුතා අක්වාක් රටාව. මේ අක්වාක් රටාව දාන විදිය බලා ගන්න පුතා. ඕම් මෙතනින් පටන් ගත්තා මෙයා පළවෙනි කාණ්ඩය. මෙයා පළවෙනි කාණ්ඩය. ඕම් පුතේ බලන්න දැන් ඔයා මෙහෙම x අක්ෂයේ ඔහොම හිටන්න. මෙයා මෙතන ඉඳන් පුතා ඔයා හරි දාන විදියට හිටන්න. ඔන්න පුතා මෙයා නැග්ගා. මෙයා නැග්ගාම එතන කි පුතා කීයක් දැම්මේ? දෙක දැම්මා. එයා එහෙම නැගලා දෙක දැම්මා පුතා මෙතනට. ඔන්න දෙක. එතකොට අපි හරි දාන කොට පුතා සාමාන්‍යයෙන් ඊළඟට මොකද කරන්නේ? පාත්‍ර ගන්නවනේ පුතේ. මෙහෙමනේ හරිය දාන්න. ඒ වගේ පුතා මතක තියාගන්න මොකද්ද? මෙතන එකක් නැග්ගා ආයි චුට්ටක් බැස්සා. එකක් නැග්ගා චුට්ටක් බැස්සා. පාඩම් කරගන්න මම මේ කියන එක. එකක් නැග්ගා චුට්ටක් බැස්සා. ආයි ඊළඟට පුතා දෙකක් නගිනවා. දෙකක් නගිනවා කියන්නේ ඩොට් දෙකක් නගිනවා. මේ පළවෙනි ඩොට් එක මේ දෙවෙනි ඩොට් එක. ඩොට් දෙකක් නැග්ගා. ඩොට් දෙකක් නැග්ගා. බලන්න පුතේ. ඊළඟට පුතේ. ඊළඟට පුතේ. මෙයා ආයි බහිනවා පුතා. මෙයා ආයි බහිනවා. මෙයා ආයි ඩොට් දෙකක් නගිනවා. මෙයා ආයි ඩොට් දෙකක් නගිනවා. මෙයා ආයි ඩොට් දෙකක් නගිනවා. මෙයා 1 2 3 4 5 6 7 8. එහෙනම් පුතේ එක ආවර්තක වැඩිම 8 වෙනි කාණ්ඩය. එහෙනම් පුතා මේ ආවර්තය ගත්තාම වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තිය ඉන්නේ 8ට. දැන් ඔයාට මොකුත් නැහැ පුතේ. ඔයාට තියෙන්නේ මොකද්ද? මෙතන ඉඳන් 10 යනවා. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝ. ඔහොම දැම්ම. දැන් ඉතින් මොනවද පුතේ ඔයා අඩි රූලා අරගෙන මෙහෙම තියන්න තිරස්ස බලන්න පුතේ කාගේද වැඩිම කියලා. වැඩිම එන්නේ පුතා 8 වෙනි කාණ්ඩ. වැඩිම එන්නේ කියවෙනි කාණ්ඩද පුතා? 8 වෙනි කාණ්ඩ. 8 වෙනි කාණ්ඩේ තමයි වැඩිම. එහෙනම් ඊළඟට වැඩිම කාගේද?
අට වැඩිම ඊළඟට වැඩිම කාගද පුතා හත අටට වඩා හතේ අඩුයි ඊට පස්සේ පුතා හයද පහද හයද පහද පුතේ මෙයා උඩට ගිහින් තියෙන්නේ එහෙනම් පහ ඊළඟට කවුද පුතා හය ඊළඟට කවුද පුතා හතර ඊළඟට කවුද පුතා දෙක ඊළඟට කවුද පුතා තුන ඊළඟට කවුද පුතා එක ඔන්න පුතේ පාඩම් කරන්න මම එදා මේක දුන්නේ නැහැ නමුත් මේක අවශ්‍ය නැහැ ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට පාඩම් කරගත්තා තේරුණාද බලන්න අර මෙතන ඒ කෙටි පාඩම පුතේ ගන්න මෙතන ඉන්නවා ඕම් පෑන තියාගත්තා එකක් නැග්ගා බැස්සා දෙකක් නැග්ගා එකයි දෙකයි දෙකක් නැග්ගා බැස්සා ආයි දෙකක් නැහැ දෙක ඔය පුතා මොකද්ද ඔය මයි පුතේ ප්‍රථමානිකන ශක්තිය ප්‍රථමානිකන ශක්තියට පුතා අටක් කතා කරනවා විද්‍යුත් ඍණතාවට පුතේ කතා කරන්නේ හතයි එහෙනම් පුතා මම විද්‍යුත් ඍණතාව උඩින් දානවා විද්‍යුත් ඍණතාව ඒකෙ මොකුත් නැහැ මෙහෙම ඉඳන් ඒක වැඩි වුණා වැඩි වුණා වැඩි වුණා වැඩි වුණා වැඩි වුණා වැඩි වුණා 3යි 6යි 7යි ඒක යන්නේ කොහමද ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් පොර ඔච්චරයි ඔන්න ඔය දැනුමෙන් ඔය සියල්ලම කරගන්න පුළුවන් ගොඩ දාගන්න එහෙනම් බලන්න පුතේ දැන් සියලු දෙනා පේපර් එකට එන්න කොහොමද chat එකට උත්තර දාන්න ඔයාලත් එකතු වෙන්න සියලු දෙනා උපරිම අයනීකරණ ශක්තිය කාගේද? tag ගාලා උත්තර ගලපමු පුතේ. ආ වෙලා ගන්න බෑ. උපරිම අයනීකරණ ශක්තිය කාගේද? උත්තර දෙන්න කරුණා කරලා සිල් දෙනා එන්න. උපරිම අයනීකරණ ශක්තිය කාගේද? ඉතින් පැහැදිලිව පේනවා උඩටම නැගලා තියෙන්නේ කවුද බලන්න. එහෙනම් පුතේ උත්තරය නියෝ. ඔන්න උත්තරය පුතා නියෝ. දෙවනියන් අවම විද්‍යුත් ඍණතාව කවුද පල්ලෙහාම ඉන්නේ කවුද ලිතියම් දියමන්ති එක් බහුරූපී ආකාරයක් වෙනවා දැන් ඔබ දන්නේ එකම මෙතන ලියන්න පුළුවන් පුතා මොකද ABCD කියලා දාලා නැහනේ එහෙනම් පුතා කාබ පරමාණු අතර ත්‍රිත්ව බන්ධනයක් තිය සහිත දී පරමාණු කණු තියෙන්නේ කවුද? නයිට්‍රජන්. ත්‍රිත්ව බන්ධනයක් තියෙන නයිට්‍රජන්, ත්‍රිත්ව බන්ධනයක් තියෙන ඔක්සිජන්. දී පරමාණු කණු මෙන්ම ත්‍රි පරමාණු කණු ලෙසද පවතිනවා කියනවා. ඒ කියන්නේ පුතා ඔක්සිජන් පුතා O2 විදියටත් තියෙනවා, O3 විදියටත් තියෙනවා. එහෙම කියලා පුතා ඔතන ඔයා O3 කියලා ලියන්නේ නැහැ. O2 කියලා ලියන්නේ නැහැ. ඔයා ලියන්නේ O කියලා. වාලියන්නේ ඕ කිය. ඔන්න ඔතන්ට එනකන් ආවා. බාන පුතේ. ඔතන්ට එනකන් ආවා. තේරුණාද බලන්න. තේරුණාද බලන්න. ඕන් ඔතන්ට එනකන් ආවා. ඊට පස්සෙමයි පුතේ. ලිතියම් හා ඔක්සිජන් මූලද්‍රව්‍ය සංයෝජන වෙලා හදන සූත්‍රය අහනවා පුතේ. කොහමද හදන්නේ? ලිතියමුයි ඔක්සිජනුයි සංයෝජන වෙලා හදන සූත්‍රය. කොහමද ගන්නෙ? පුතා ඒක කරන්නක් කෙටි ක්‍රමයක් තියෙනවා ඕම් බලා ගන්න පුතේ. ඒක කරන්නක් කෙටි ක්‍රමයක් තියෙනවා ඕම් බලා. ඔයා ලිව්වා පුතා ඉස්සල්ලාම Li. ඒ කවුද ලිතියම්. ඔයා ඊළඟට O ලිව්වා එයා ඔක්සිජන්. එහෙනම් පුතා සූත්‍රය අහන්නේ. ඔයා මෙයාගේ මොකක්ද? ඔයා මෙයාගේ සංයුජතාව. මෙයා කිවෙනි කාණ්ඩද පුතා? පළවෙනි කාණ්ඩේ. මෙයාගේ සංයුජතාව කියද 1. ඒ සංයුජතාව ඔයා කිසි බයක් නැතුව පුතා මෙන්න මෙතනින් ලිව්වා 1. ඔක්සිජන්ගේ සංයුජතාව කියද පුතා එයා 6 වෙනි කාණ්ඩේ යාගේ සංයුජතාව 2යි. ඒක ලිව්වා බය නැතුව මෙතන. ඔන්න පුතේ කෙටි ක්‍රමය. එක නැකුවා ඔන්න උත්තරේ ආවා. ඔය කෙටි ප්‍රශ්න පත්‍රයට රචනා ප්‍රශ්න පත්‍රයට කරන්නේ කොහොමද? රචනා ප්‍රශ්න පත්‍රයට කරන්නේ පුතා Li O කියලා ලිව්වා ලිතියම් වල සංයුජතාව ඇතුල් ලියාගත්තා 1යි ඔක්සිජන් වල සංයුජතාව 2යි. මෙයා මෙතන තැව්වා මෙයා මෙතන තැව්වා අවසන් උත්තරේ Li2 බාන්ති
ඔය විදිහට ඔය තාලයට හුරු වෙන්න Li2O බාන පුතේ තේරුණා තේරුණාද බලන්න Li2 සංයෝගයේ සූත්‍රය ඔය ලෙස සමාන කරා ඊට පස්සේ පුතා බලන්න පහත අයන අතරින් ලිතියම් ආ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සංයෝජනයේ වී සෑදෙන සංයෝගයේ අන්තර් කැටායනය ඇනායනය තෝරා අන්තර්ගත කැටායනය ඇනායනය තෝරා ඒවා යටින් ඉරක් අඳින් පුතේ දැන් ඔතන තියෙන අයන දෙක මොකක්ද ලිතියම්ට අදාළව කොයි අයනේද පුතේ ඊට පස්සේ ඔක්සිජන්ට අදාළව කොයි අයනේද පුතා ඉතින් මාර ලේසි පුතා ඔයා මෙතන ගත්තේ කේ පුතා මේ තියෙන්නේ මෙයයි මෙයයි ගන්න පුතා එතකොට එයාගේ තියෙන අයනය පුතා මොකක්ද මෙයයි මෙයයි මේ මේ දෙන්න එයාගේ තියෙන අයනය පුතා Li ගන්න මෙයයි මෙයයි ගන්න පුතා O2 minus බාන පුතේ ඔබ ඉරි ගහන්න ඕනේ ඔන්න ඕමයි එහෙනම් උත්තරේ මොකක්ද පුතා ඔබට ගන්න තියෙන්නේ පළවෙනියට තියෙන උත්තරේ ගන්න පුළුවන් Li plus ඊළඟට පුතා ඊළඟට ගන්න පුළුවන් O2 minus O2 minus බාන පුතේ ලකුණ ලකුණ හම් වෙනවා ඒ හැම එකටම කො බාන පුතේ තේරුණාද සියලු දෙනාට අත උස්සන්න බාන තේරිච්චාය පුතේ අත උස්සන්න තේරිච්චාය බාන දරුවෝ ඔයාලා වැඩිපුර ප්‍රශ්න පත්‍ර කරන්න බලන්න මට WhatsApp numbers දාලා තිබ්බේ නැති දරුවෝ WhatsApp numbers දාන්න පුතේ ඔබලෝ මේ group එකට මම අලුතෙන් group එකක් හදනවා එහෙම වුණොත් ඒක නිසා WhatsApp numbers දාන්න බලන්න ඔයාලා මේ දරුවන්ගෙන් චින්තියා WhatsApp numbers තියෙනවා වීරසූරිය තියෙනවා බලන්න රවිදු මට පොඩ්ඩක් WhatsApp number එක දාන්න හිරුණි WhatsApp number එක තියෙනවා හිරුණි නවෝදෑය හිරුෂින දෙව්මිනි දාන්න චතුස්කි දාන්න WhatsApp number එක ඊට පස්සේ netmi දාන්න netmi හිමාෂා දාලා තිබ්බා ප්‍රගීතන් දාන්න WhatsApp number එක සමාදි දාලා තිබ්බා තරුෂිකා දාලා තිබ්බා දාන්න නැවතත් අනිත් සියලු දෙනා හරි දෙව්මි කවිඳු තුෂාරි දෙව්මිත් පොඩ්ඩක් ආපහු WhatsApp number එක දාන්න පුතේ ඔයාලට මම papers ටික එවන්නම් ඔයාලා වැඩ කරන්න පුතා මම group එකට දාන්නේ නැහැ මේ වැදගත් තියෙන කොටස් තියෙනවා ඒ ටික ඔයාලට එවන්න හරි හරි එහෙනම් පුතා යන් ඉස්සරහ ඊළඟට පුතා මාර ලේසිම එකක් තියෙන ඊළඟ වැඩෙත් මොකද්ද පුතා කාබන් මූලද්‍රව්‍ය F මූලද්‍රව්‍යයි අඩංගු වන බහුවාවකරණයේ VMA හැකියාව තියෙන සරලතම ඒකවයවක අණුවේ ව්‍යුහය අඳින්න කියලා කියනවා පුතා ඉතින් ඔයා එතෙන්දී පුතා ඔබට මතක ඇති කාබන් එක්කෙනෙක් කොහොම ගත්තා කාබන් එක්කෙනෙක් කොහොම මේක කියන්නේ කාබන් හා F මූලද්‍රව්‍ය පමණක් අඩංගු වන බහුවාවකරණයේ VMA හැකියාව එහෙනම් පුතා කාබන් එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් කොහොමද මේ විදිහට ඔන්න කාබන්ලා දෙන්න දැම්මා ඊට පස්සේ පුතා මේගොල්ලෝ දැන් බහුවාවීකරණයනේ අදාළ වෙන්නේ එතකොට පුතා කාබන් ඊට පස්සේ ෆ්ලුවරින් මූලද්‍රව්‍යත් එක්ක එතකොට පුතා දැන් කාබන්ලා දෙන්න ඔහොම යන්දා එතකොට ඊළඟට ඔබට මතක ඇති පුතේ මේක සියල්ල සිද්ධ වුණේ පුතා එතීන් වලින් මොකද පුතා එතීන් බහුවවැයීකරණයෙන් තමයි මේ ක්‍රියාදාමය සිද්ධ වුණේ එහෙනම් පුතා එතීන් බහුවවැයීකරණය වෙනකොට ඔබට මතක ඇති පුතා මෙතනදී H ලා දෙන්නෙක් ආවා AI H ලා දෙන්නෙක් ආවා පුතා මේ එක කාබන් කෙනෙක් වටේ කීදෙනෙක් ඉන්න ඕනද හතර දෙනෙක් ඉන්න ඕන මෙතන දෙකක් ගියාම තව දෙන්නෙක් එන්න ඕන ඒක නිසා මෙතන H හතරක් H දෙකක් ආවා මේ කාබන්ටත් ඒ වගේම පුතා වටේ හතරක් ඉන්න ඕන මෙතන දෙකක් තියෙනවා පුතා මෙතන දෙකයි මෙතන දෙකයි දැන් එහෙනම් පුතා ඔය අපි මේ කවුද මේ ඇන්දේ එති මේ ඇන්දේ එති ඊට පස්සේ පුතා මේකේ ෆ්ලෝ හයිඩ්‍රජන් වෙනුවට F සෙට් වෙනවා පුතේ එච්චරයි මෙයා F කරා මෙයා F කරා මෙයා F කරා මෙයා F කරා එච්චරයි පුතේ කතා එහෙනම් සරලතම ඒකාවයකේ view එක පුතා මේ විදියට රූපය අඳින්න ටිකක් ඒක ගැළපීමක් තියෙන විදියට මෙන්න මේ විදියට අඳින්න පුතා C යන්දා
මෙන්න මේ විදියට පොඩ්ඩක් ඇල කරලා ගන්න උදා එතකොට ඒක ලස්සනයි ඒක අඳින්න ඕන විදියට දෙස් තක් ගාලා දාන්න හරිද බලන්න පුළුවන් ඊළඟට බලන්න පුළුවන් හරිද ඒවලද පුතේ right ඊළඟට පුතා සරහට එනවා මේකත් පුතා ඉතා සරල කතාවක් කැල්සියම් කාබනේට් ගැන මේ කතාව කතා කරන්නේ ඉතින් මේක 2019 ආවා ලේසිම කතාවක් තියෙන්නේ ඔබට හඳුනා ගන්න තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේදී UEW මොනවද කියලා මොනවද පුතා UW මොනවද කියලා එතකොට පුතා U කියන්නේ ඉස්සලම කැල්සියම් කාබනේට් වල සූත්‍රය ලියාගත්තා. කැල්සියම් කාබනේට් වල සූත්‍රය පුතා CaCO3. මෙයව රත් කරාම පුතා කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා, කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. සූත්‍රය ඉබේම තුලිතයි. සූත්‍රය තුලිත කරන්න දෙයක් නැහැ, ඉබේම තුලිතයි. කැල්සියම් කාබනේට් රත් කරාම කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව පුතේ නිපදවන ක්‍රමයක් තමයි මොකද්ද කැල්සියම් කාබනේට් රත් කරා ඔක්සිජන් වායුව නිපදවන ක්‍රමයක් මොකද්ද පොටෑසියම් පර්මැංගනේට් රත් කරනවා ඒ වගේ පුතා මේක කැල්සියම් කාබනේට් රත් කරාම මොකද්ද වායුව පිට වෙන්නේ පුතා කාබන් ඩයොක්සයිඩ් එහෙනම් ඔක්සිජන් නිපදවන්න නම් පොටෑසියම් පර්මැංගනේට් රත් කරනවා කාබන් ඩයොක්සයිඩ් නිපදවන්න නම් කැල්සියම් කාබනේට් රත් කරනවා පාඩම් කරන්න. එහෙනම් පුතා මෙන්න පළවෙනි උත්තරේ පුතා U කියන්නේ මොකක්ද? කැල්සියම් ඔක්සයිඩ්. U කියන්නේ පුතා කැල්සියම් ඔක්සයිඩ්. ඊට පස්සේ පුතා මේ කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය දාන්න. ජලය දැම්මම තමයි පුතේ W හැදෙන්නේ. W කියන්නේ පුතේ මොනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. W කියන්නේ මොකද්ද පුතේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කොබාන පුතාලා සියලු දෙනාට තේරුණාද W කියන්න පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අත උස්සන්න තේරිච්ච අය බාන පුතේ W කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් W කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ පුතා එතනින් ඉස්සරහට යනවා W කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් W කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඊළඟට බලන්න පුතේ පහත එක්ෙක් වගන්තියෙන් නිවැරදි අදහසක් ප්‍රකාශ වන පරිදි කළු අකුරින් මුද්‍රිත එක් වචනයක් කපා හරින්න පුතේ කපන්නේ අදාළ නැති එක ගොඩක් අය ඕකත් පටලා ගත්තා කපන්නේ අදාළ නැති එක ඉතුරු කරන්න ඕන නිවැරදි එක හරි බාන පුතේ එහෙනම් දැන් ඔබ U ගත්තනේ ඒ කියන්නේ ලෝහ ඔක්සයිඩයක් U U කියන්නේ මොකද්ද පුතේ ලෝහ ඔක්සයිඩයක් ලෝහ ඔක්සයිඩ ආම්ලිකද බාෂ්මිකද අශාලු ලෝහ ඔක්සයිඩ ආම්ලිකද බාෂ්මිකද ආ ඔයා මේ මේවා පුතේ සරලම ඒවා මේ චූටි කාලේ කතා කරන ඒවා මේවා වරද්දන්න බෑ ලෝහ ඔක්සයිඩ ආම්ලිකද බාෂ්මිකද පුතේ කරුණාකරලා මෙන්න මේක ඔළුවට ගන්න දැන් කැල්සියම් ඔක්සයිඩ් මෙයා ලෝහ ඔක්සයිඩයක්
ඊළඟට සල්ෆර් ඩයොක්සයිඩ් මෙයා අලෝහ ඔක්සයිඩ්ය අන් අලෝහ ඔක්සයිඩ් මේ අයන්න මතක තියාගන්න මෙයා ආම්ලි මෙතන අයන්නක් තියෙනවද මෙයා මොකද කියන්නේ පාෂ්මික කොහොම පොබුදේ වඩා කරගන්න ආයි ජීවිතයට අමතක කරගන්න එපා වියදු ගණේෂ් බානුදේ අනේ ආයි ජීවිතයට පටල ගන්න එනම් පුතා ඔබ ලෝහ ඔක්සයිඩ් බාෂ්මික එනම් පුතා බාෂ්මික කැල්ල ඉතුරු කරා ආම්ලික එක කපන්න ඊට පස්සේ යූ ගණේ පවතින බන්ධන මයි පුතේ ලෝහවල තියෙන බන්ධන අයනිකද සහ සංයුජද ලෝහවල තියෙන පුතා අයනික එහෙනම් එතන සහ සංයුජ කැල්ල කපන්න එතන සහ සංයුජ කැල්ල කපන්න එතන සහ සංයුජ කැල්ල කපන්න ඊට පස්සේ පුතේ වී වායුව ජලයේ දිය වුනහම ජලීය ද්‍රාවණ එක pH අගය 7ට වඩා අඩුවේ වැඩි වේ. දැන් මෙතන පුතා අම්ලයක්ද වාෂ්මයක්ද? වාෂ්මයි. වාෂ්මයක් දිය වුනහම pH අගය දැන් මෙතන ඊළඟට වෙ sorry V වායුව පුතේ V වායුව මොකද්ද? වී වායුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. වී වායුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. මෙතන මේ මෙතන ආපු කැල්සියම් ඔක්සයිඩ්වත් කැල්සියම් කාබනේට්වත් නෙමෙයි. මේ අහන්නේ. වී කියන්නේ පුතා මොකක්ද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් පුතේ ආම්ලිකද වාෂ්මිකද? කාබන් ඩයොක්සයිඩ් ආම්ලිකද වාෂ්මිකද? අවුන් කියන්නද? ඈ ආම්ලිකද වාෂ්මිකද කාබන් ඩයොක්සයිඩ් නේ පුතේ වරද්දන්න බෑ කාබන් ඩයොක්සයිඩ් ආම්ලිකද වාෂ්මිකද නේ පුතේ දැන් ඔයා ආවර්තිතාවක් වල ලියාගෙන ලෝහ තියෙන පැත්තයි අලෝහ තියෙන පැත්තයි වෙන් කරගන්න හරි ආවර්තිතාවක් වල එතකොට ඒක පැහැදිලිවම තේරෙනවා පුතේ ආවර්තිතාවක් වල වෙන් කරගන්නේ කොහමද හයිඩ්‍රජන් හීලියම් lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. ඔම ලිව්වනේ. ලිව්වහම පුතේ මේකේ මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා. ඊට පස්සේ මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා. ඔන්න දැන්වත් තේරුම් ගන්න. මේ ඔක්කොම පුතා මේ සෙට් එක ඔක්කොම මොකද කියන්නේ? වාෂ්මික. මේ ඔක්කොම සෙට් එක මොකද කියන්නේ පුතා ආම්ලික අඩු කරන්නේ කොහොම මතක තියාගන්න. එතකොට දැන් මෙතන කාබන් ඩයොක්සයිඩ් කියන කෙනා ආම්ලිකද වාෂ්මිකද? කාබනික අම්ලයක් නේ පුතේ. කාබන් ඩයොක්සයිඩ් ජලයේ දෙනවා කාබනික අම්ලය. සල්ෆර් ඩයොක්සයිඩ් ජලයේ දෙනවා සල්ෆියුරික් අම්ලය. නයිට්‍රජන් ඩයොක්සයිඩ් ජලයේ දෙනවා නයිට්‍රික් අම්ලය. මේ කාබන් ඩයොක්සයිඩ් පුතා ආම්ලිකයි. එහෙනම් ආම්ලික නම් පුතා ජලයේ දෙනවාම pH අගේ ඔය අඩු වෙනවද වැඩි වෙනවද? අඩුවේ. අඩුවේ තේරුණාද ගත්ත විදිය පුතේ අනේ කරුණාකරලා මේ ටික ඔළුවට දාගන්න ඈ මං මතක් කරලා දෙන්න නැවතත් විභාග කිට්ටු කරලා ඊළඟට පුතා XV ප්‍රතික්‍රියාවෙන් කිරිපැහැති ද්‍රාවණය තුලින් V වායුව වැඩිපුර බිබුලණය කරාම දක්නට ලැබෙන නිරීක්ෂණය මොකක්ද අහන ඒ කියන්නේ පුතා V වායුව වැඩිපුර බුබුලණය කරන මොකද්ද පුතේ වී වායුව කාබන් ඩයොක්සයිඩ් ඒක තමයි කාබන් ඩයොක්සයිඩ් තියෙනකොට කාබන් ඩයොක්සයිඩ් තියෙනකොට උණු දියර කිරිපාට වෙනවා කාබන් ඩයොක්සයිඩ් තියෙනකොට උණු දියර කිරිපාට වෙනවා ඒතන මෙතන කියනවා මොකද්ද පුතා වී වායුව වැඩිපුර බුබුලණය කරාම දක්න ලැබෙන නිරීක්ෂණය මොකද්ද ආ බාන දරුවෝ මොකද මොකක්ද දක්න ලැබෙන නිරීක්ෂණ ද්‍රාවණය මොකද වෙන්නේ පුතා අවර්ණ වෙනවා ද්‍රාවණය මොකද වෙන්නේ පුතා අවර්ණ වෙනවා වී වායුව වැඩිපුර බුබුලණය කරාම කුමක් දක්නට ලැබේද පුතා උත්තරය අවර්ණ වේ කියන්නේ අවර්ණ වේ
තුන්වෙනි කොටසට පුතා උත්තරය අවර්ණ වේ. එතකොට බාන පුතාලා සිරු දනාට තේරුණාද? එතකොට දැන් ඔතනදී පුතා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට මොනවාද යවන්නේ පුතා? කාබන් ඩයොක්සයිඩ් බුබුලණය කරනවා. එතකොට පුතා අවර්ණ වීමක් සිද්ධ වෙනවා. හරිද පුතේ? එහෙනම් ඔන්න පුතා ප්‍රශ්න තුනක් ඉවරයි. එන්න හතරවෙනි ප්‍රශ්නෙට අගාලා ගමු පුතේ. ඉතින් බලන්න පුතේ ඔයගොල්ලෝ සෑහෙන දැනුමක් ලබනවා. ඉතින් ඒක සියුම්ව වැඩිපුර අවබෝධ කරගෙන තමයි පුතේ ගන්න ඕන. එහෙම නැතුව ආවට ගියාට ඉගෙනගෙන වැඩකුත් නෑ. එහෙනම් අග්ගාලා පුතා. එන්න පුතා පළවෙනි ප්‍රශ්නෙට. මේ වියලි කෝෂ පරිපදයට සම්බන්ධ කරලා තියෙන ආකාරය කුමන ආකාරයද කියලා අහනවා පුතේ. මොන ආකාරයද වියලි කෝෂ පරිපදයට සම්බන්ධ කරලා තියෙන්නේ? ශ්‍රේණිගතවද සමාන්තරගතවද කියලා අහන්නේ පුතේ. එනවා ඔයා ලියන්න ඕන පුතා ඒ ක්‍රමය කියලා ලියන්න. එතකොට ලස්සනයි පුතා. මොන ක්‍රමයද පුතා? ශ්‍රේණිගත ක්‍රම. මොකද්ද පුතා ශ්‍රේණිගත ක්‍රම? ඔන්න විභාගෙට එනම එකක්. විදුලිය ධාරා විද්‍යුතය ආවොත් එනම එකක්. මොකද්ද පුතා ශ්‍රේණිගත ක්‍රම? ඊළඟට පුතා XY අග්‍ර අතරට සම්බන්ධ කළ යුතු උපකරණය මොකද්ද කියන්න පුතා? සම්බන්ධ කළ යුතු උපකරණය පරිපථයේ අඳින්නලු පුතා. ඉතින් බැලුවා මොනවද සම්බන්ධ වෙලා නැත්තේ කියලා. සම්බන්ධ වෙලා නැත්තේ ඇමීටරය පුතා. එහෙනම් XY අතරට රවුමක් දාලා ඒ අකුර දාන්න පුතා. ඉච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ඔන්නම් අග්‍රේ දාන්න පුතා ධන ඍණ ඒක වටිනවා පුතා. ඒ කියන්නේ දැන් මෙතනදි ගත්තහම පුතා මේ විදියට තියෙන්නේ කෝෂය පුතා මෙහෙන් ඇවිල්ලා කෝෂයේ තියෙන පුතා මේ පැත්තේ ධන. හරිද? ඊට පස්සේ දැන් මෙහෙම ගිහින් ඔහම ගිහින් ඇමීටරය මෙතන අදිනකොට පුතා හරි සෝරි මේකේ ධන ඍණ ඔහම තියෙන පුතා. එතකොට මේ පැත්තේ තියෙන්නේ ධන. ඔව් මේ පැත්තේ ධන. මෙතන ධන නම් පුතා මෙතනත් ධන කියලා දාගන්න. ඒක පොඩක් මතක හිටියේ එතකොට. මෙතන ඍණ නම් පුතා මේ පැත්තේ ඍණ. බාන පුතේ. ඒක චුට්ටක් දාගන්න. එතකොට ඒකත් ඔබට වැදගත් වෙනවා. ධන ඍණ. පුතේ එතනට ලකුණු දැන් ඔයගොල්ලන්ට මේකේ මාකින් ස්කීම් එකක් මම එවන්නම් පුතා. එතකොට ලකුණු දාන එක තව ඔන්නම් බලා ගන්න පුළුවන්. ලකුණ තමයි පුතේ මේ ප්‍රශ්න වලට දෙන්නේ. සර්කිට් එකේ ඔබ ඇමීටරේ ලකුණු කරාට ලකුණයි වියලි කෝෂ පරිපථයට සම්බන්ධ කරලා තියෙන ආකාරය ශ්‍රේණිගත ක්‍රමය කියලා ලිව්වට ලකුණයි. ඊට පස්සේ පුතා එතනින් ඉස්සරහට යනවා තව දුරටත්. ඊළඟට බලන්න පුතේ මෙම පරිපථයට ධාරා නියාමකයක් සම්බන්ධ කරලා තියෙන්නේ ඇයි? පුතේ ධාරා නියාමකයක් සම්බන්ධ කරන්නේ මොකටද? ධාරාව පාලනය කිරීම සඳහා. එතකොට පුතා ලියන්න මේ විදියට මේකේ මේ මාකින් ස්කීම් එකේ තියෙන උත්තරෙම දෙන්නම්. ඔයාලා විභාගෙට ලියන්න ධාරාව පාලනය කිරීම සඳහා කියලා ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් පුතා ලියන්න වෝල්ටීයතාව මේව පැතිරක් ධාරාව වෙනස් කිරීම හෝ ධාරාව වෙනස් කිරීම හෝ පාලනය කිරීම 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 බලන්න ඔබගේ අනුදේ පුතා පන්ති ගාස්තු මැයි වෙනකන් ගෙවලා ඉවර කරන්න පුතා. එතකොට එතනින් පස්සේ ඔගොල්ලන්ට ඒ වැඩ කටයුතුත් ඉවරයි. ඒක නිසා මේ මාසේ වෙනකම් පුතා ගෙවලා අවසන් කරන්න. එතනින් 21 දරුවන්ගේ වැඩසටහන අවසන් වෙනවා. ඒ විදිහට. එහෙනම් පුතා ඊළඟ කොටසට එන්න. XY අග්‍ර අතරට සම්බන්ධ කළ යුතු උපකරණයේ සම්මත සංකේතය පරිපසහරි මෙම් පරිපදයට ධාරා නියාමකයක් සම්බන්ධ කරන්නේ. දැන් ඔබ මෙතෙක් දැනගෙන හිටියේ ධාරාව පාලනය කිරීම කියලානේ.
එතකොට දැන් මේ මාකින් ස්කීම් එකේ දීලා තියෙනවා පුතා ධාරාව වෙනස් කිරීම හෝ පාලනය කිරීම කියලා. එතකොට ඔබ ධාරාව වෙනස් කිරීම හෝ පාලනය කිරීම කියන එක ලිව්වත් හරි ධාරාව පාලනය කිරීම කියලා ලිව්වත් හරි ධාරාව වෙනස් කිරීම කියලා ලිව්වත් හරි. ඊළඟට පුතා දැන් ඔය පරිපථයට තව තවත් කරන්ට් එක යනකොට දිගු වේලාවක් ස්විච් එක සංවෘත කරොත් මොකද්ද මයි පුතේ සිද්ධ වෙන්නේ? දිගු වේලාවක් සංවෘත කරොත් දඟරය පුතේ රත් වෙනවා. ලියන්න පුතා දඟරය රත් වීම. ලියන්න පුතේ දඟරය රත් වීම. දඟරය රත් වීම. ඊට පස්සේ පුතා දඟරය රත් වීම. පුතේ කෝෂ කෝෂ ටික තියෙන ආරෝපණ පුතා වැය වෙනවට කියන්නේ මොකක් කියලාද? කෝෂවල ආරෝපණය වැය වෙනවට මොකද කියන්නේ? අපි කියනවා විසර්ජනය වෙනවා කියලා. ඒකටම ලියන්න කෝෂ විසර්ජනය වීම. කෝෂ විසර්ජනය වීම. තව අර මං කියපු වචනෙත් එක්කම යන තව එකක් තියෙනවා පුතා. කෝෂයේ විදුල ජාමක බලය අඩු වීම. 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 ඊළඟට බලන්න පුතේ ඒකත් ලේසිම ප්‍රශ්නයක් තියෙන පුතේ ඊළඟට බලන්න පස්වෙනි ප්‍රශ්නය බලන්න පුතේ පරීක්ෂණයෙන් පාඨාංක ඇසුරින් අඳින ලද වීට එදිරිව අයි ප්‍රස්ථාරයේ ඔන්න රූපේ දැක්වෙනවා මේ ප්‍රස්ථාරයේ පුතේ අනුක්‍රමණයෙන් දැක්වෙන්නේ මොකක්ද අහනවා ඕම් බලන්න පුතේ මේක හොයන්න මෙන්න මෙහෙම පුතේ මේ තියරිය ගන්න විදිය හොඳට බලා ගන්න පුතේ හරිද ඔයා ලියනවා පුතා සූත්‍රය ඕනම දන්න සූත්‍රයක් ඔය විදිහට ලියා ගන්නවා දැන් ඕනම දන්න සූත්‍රයක් කියන අපි ඕම් නියමේ ලියන්නේ මෙහෙමනේ පුතා වී සමානයි IR නේ එහෙම ලියාගෙන පුතා ඔයාට මොකද තියෙන්නේ ඔයා මේ ප්‍රස්ථාරය දිහා බලන්න ඔයා මැත්ස් වල මේ ප්‍රස්ථාරය මොකක් කියලාද ඔබ දන්නේ හරි මැත්ස් වල මේ ප්‍රස්ථාරය පුතා මොකක් මොන ප්‍රස්ථාරයද y සමානයි mx කියලා ඔබ දන්නවා මේ ප්‍රස්ථාරය මොකද පුතා y සමානයි mx ප්‍රස්ථාරය y සමානයි mx ධනසී නම් පුතා මෙහෙම උඩින් යනවා. ඔහොම අහලා තියෙනවද පුතේ ප්‍රස්ථාරය? y සමානයි mx ප්‍රස්ථාරය මේ. එහෙනම් පුතා මේ සූත්‍රය y සමානයි mx ට මැච් කරනවා. y සමානයි mx ට මේ සූත්‍රය මැච් කරාම පුතා මේ තියෙන්නේ මොකද්ද පුතා? y. මේ තියෙන්නේ y. මේ තියෙන්නේ y. ඊට පස්සේ පුතා මෙතන පුතා x අක්ෂයට තියෙන්නේ පුතා මෙතනට v අරන් මෙතනට i අරන් එහෙනම් මෙතන පුතා x එහෙනම් පුතා මේ r කියන්නේ කවුද පුතා m m කියන්නේ මොකද්ද ප්‍රස්ථාරය අනුක්‍රමණය ප්‍රස්ථාරය මොකද්ද පුතා අනුක්‍රමණය ඔය පොයින්ට් එකෙන් තමයි පුතේ ඕකේ උත්තරේ ගන්න එහෙනම් අනුක්‍රමණයෙන් දැක්වෙන්නේ මොකද්ද පුතේ ප්‍රතිරෝධය ප්‍රතිරෝධය අනුක්‍රමණයෙන් දැක්වෙන්නේ ප්‍රතිරෝධය සඳහන් කරාද බාන උත්තරේ ප්‍රතිරෝධය ප්‍රතිරෝධ ඊළඟට පුතා මේ ප්‍රශ්නේ දැක්කහම ගොඩක් අය බය වුණා. නමුත් හරි ලස්සන පැහැදිලි මේවකක් තියෙන පුතේ. ඉතින් පටලා ගන්න නැතුව කරගන්න තිබ්බේ. හරිද? මිනිහෙක් බුදි කරලා බුදි කරෝලා තරාදි දෙකක් උඩ. මිනිහෙක් බුදි කරෝලා තරාදි දෙකක් උඩ. මේ ළමයි බය වුණා පුතේ මේ ඇති දෙයක් නෑ උතන බය වෙන්න දෙයක් එහෙනම් පුතේ මිනිහෙක් බුද්ධි කරලා කියන්නේ මේකේ සඳහන් කරලා තියන්නේ ලෝහමය ප්‍රතිමා උදාර ලෝහමය ප්‍රතිමා පුතා ගුරුත්ව කේන්ද්‍රය සෙවීමට සිසුන් කරපු පරීක්ෂණයක් මේක ඉතින් මේක ඔයාලා විභාග ඉවරලා හරි නිදාසේ හිතන්න ඉන්න ගමන් ෂෝ විද්‍යාව ඉදිරියට යන්න ඉන්න අය හිතන්න පුතේ මේ ඔස්සේ එහෙනම් පුතා මේ x තුලාවේ පාඨාංකය 250ලු y තුලාවේ පාඨාංකය 150ලු එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ පුතේ මොකද්ද ඔළුව පැත්තයි කකුල පැත්තයි ඔළුව පැත්තේ 250යිලු තුලාවේ පාඨාංක කකුල් දෙක පැත්තේ 150ලු බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා එහෙනම් පුතා ප්‍රතික්‍රියාවේ සමතුලිතය සඳහා ක්‍රියා කරන බල මොනවද අහන්න එහෙනම් පුතා දැන් ඔහොම මිනිස්සයා ඉන්නකොට මේ සඳහා තව ක්‍රියා කරන බල කීයක් තියෙනවද පුතේ එහෙනම් පුතා තව බල තියෙනවා පුතා තුනක්
මොකද්ද බල තුන එකක් පුතා මිනිහාගේ බර මිනිහාගේ බර පල්ලෙහාට w එනම් පළවෙනි උත්තරේ ලියනවා පුතා බර w මොකද්ද පුතා බර w බර w ඔන්න එක උත්තරයක් ඊළඟට පුතා දැන් බර හරි දැන් පුතේ යම් පෘෂ්ඨයක් මත තිබ්බහම ඒ පෘෂ්ඨයෙන් පුතා ගොඩනගෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව r එනම් පුතා ඒහිදී අභිලම්බ ප්‍රතික්‍රියාව හරි එතන r කියලාම දානවා r මෙතන දැන් w බර ඊට පස්සේ පුතා ඒහිදී අභිලම්බ මෙහෙම ලියන්න ඒහිදී අභිලම්බ ප්‍රතික්‍රියාව ඒහිදී අභිලම්බ ප්‍රතික්‍රියාව ඒහිදී අභිලම්බ ප්‍රතික්‍රියාව බේහිදී අභිලම්බ ප්‍රතික්‍රියාව S බලන්න පුතේ කොච්චර ලේසිද ඒ ලකුණු ඔබට හම්බෙලා තියෙනවා පුතේ ලකුණු තුනක් මාරම 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 ලේසි පුතා මේ ලකුණු තුන ගන්න බල තුන ලියන්න විතරයි ලකුණු තුනයි තුන කියන්නේ එකමාරක් ඕ ලෙවල් පේපර් එකේ ලකුණු එකමාරක් C එනවා පුතා ප්‍රතික්‍රියාව සමතුලිතේට ක්‍රියා කරන බල තුන ලේසි නේද මනුෂ්‍යයා ඒ ප්‍රතිමාවේ බරයි අභිලම්බ ප්‍රතික්‍රියා දෙකයි ඊට පස්සේ පුතා මේ A ලක්ෂය හරහා ප්‍රතික්‍රියාව ආරා B ලක්ෂය හරහා ප්‍රතික්‍රියාවේ S කොපමණද කියලා අහනවා ආරුයි එසුයි කොපමණද කියලා අහනවා පුතේ ආරුයි එසුයි කොපමණද කියලා අහනවා පුතේ එතකොට ආරුයි එසුයි කොපමණද කියලා හරි ආරුයි එසුයි කොපමණද කියලා අහනවා පුතේ එතකොට R 250යි නිව්ටන් S S පුතා 150යි නිව්ටන් S 150යි නිව්ටන් දැන් දරුවෙක් අහනවා අර ඉස්සලා බල ලියන එකට පුතා ඔබ මෙහෙම ලිව්වත් ඇති W ඊට පස්සේ R ඊළඟට S W R S කියලා ඉස්සලා එකට බල තුන ලිව්වත් ඇති මේක ඉතින් අර හොඳට විශ්ලේෂණය කරන්න නිසා යොම දුන්නේ මාකින් ස්කීම් එකේ දීලා තියෙනවා පුතා ඒ ඒක R කියලා ලියලා S කියලා ලියලා W කියලා ලිව්වනම් ඇති දැන් පුතා ප්‍රතිමාවේ බර කොච්චරද ප්‍රතිමාවේ බර කොච්චරද මාර ලේසිනේ පුතේ දැන් ඉහළට තියෙන බලයි පහළට තියෙන බලයි සමාන කරන්න දැන් ආරුයි එසුයි පුතා 250යි 150යි දෙන්න එකතු කරන්න ප්‍රතිමාවේ බර කොච්චර දශාලි කීයද ප්‍රතිමාවේ බර ආ 400යි නිව්ටන් 400යි නිව්ටන් දෙන්න එකතු කරන්න කීයද පුතා 400යි නිව්ටන් 400යි නිව්ටන් ඊළඟට බලන්න මම පුතේ ඔන්න එතනට එනකන් ආව තව කොටස් තුනයි තව කොටස් තුනයි ප්‍රතිමාවේ ගුරුත්ව කේන්ද්‍රය වන G ලක්ෂයට A සිට දුර D ලු කොයිටද ගුරුත්ව කේන්ද්‍රය G ට A ඉඳන් දුර D ලු එහෙනම් A ලක්ෂය වටා ඒ ලක්ෂය වටා බරෙහි ගූර්ණය ලියන්න. ඒ ලක්ෂය වටා පුතේ බරෙහි ගූර්ණය ලියන්න. එහෙනම් ඔයා පෑන තියාගන්න පුතා ඒ ගාව. කාගාවින්ද? ඒ ගාවින් පෑන තියාගන්න. තියාලා පුතා මොකද කරන්නේ? ඔයා වාමාවර්ත ගූර්ණ දක්ෂිණාවර්ත ගූර්ණ ගන්නවා. අදට අහන්නේ පුතා කාට මේ ප්‍රතිමාවේ බරේ ගූර්ණය අහන්න ප්‍රතිමාවේ බරේ ගූර්ණය පුතා වාමාවර්තද දක්ෂිණාවර්තද ප්‍රතිමාවේ බරේ ගූර්ණය වාමාවර්තද දක්ෂිණාවර්තද කො කියන්න උත්තරය දාන්න chat එකම ප්‍රතිමාවේ බරේ ගූර්ණය වාමාවර්තද දක්ෂිණාවර්තද ඔන්න ඔබ වරද්ද ගන්න එපා විහදු කියන්න ඩගාලා ප්‍රතිමා දැන් ඒ ලක්ෂයේ ඉඳන් ඔයා පෑන තියලා W වල ගූර්ණය හොයනවා W වල ගූර්ණය වාමාවර්තද දක්ෂිණාවර්තද පුතේ මේ ඔතනින් ඔයා රවුමක් අඳින්න හරිද රවුම ඇඳහම පුතේ
ඔල්ලෝසුවේ කටු කරගෙන පැත්ත තියෙනවනේ. හරිද? ඔල්ලෝසුවේ කටු කරගෙන පැත්තට තමයි පුතේ මෙයා කරකෙන්නේ. ඒ කියන්නේ පුතා දැන් මෙතන ඔන්න ඒ ලක්ෂය. හරිය? ඊට පස්සේ පුතා මෙතන ඉඳන් මෙතනට මොකද්ද D? මෙතන කවුද ඉන්නේ පුතා G? මෙතන බර මොකද්ද පුතා W? එහෙනම් පුතා දැන් ඔන්න බලන්න මෙතන ඉඳන් ඌන්නේ නැඳින්නේ. ඔයා පුතා මෙතන ඉඳන් ඔහම රවුමක් ඇඳගන්න. රවුමක් ඇඳගහම පුතා දැන් මෙයා මේ කැරකෙන්න පුතා වාමාවර්තද දක්ෂිණාවර්තද? ඔල්ලෝස්වේ කට්ට යන්නේ පුතා මෙහෙමනේ. ඒක දක්ෂිණාවර්ත කියලා ඔළුවේ තියාගන්න. එහෙනම් පුතේ මෙයාගේ දක්ෂිණාවර්ත ගුණණයක් ගොඩනගගන්න. එහෙනම් දක්ෂිණාවර්ත ගුණණයක් ගොඩනගෙනකොට දැන් ඔතන ලියන්න එපා D ඇසුරින්. එහෙනම් පුතා ඔයා ලියනකොට කොහොමද ලියන්න ඕනේ? W වැඩි කිරීම D. මොකද්ද ලියන්න ඕන පුතා? ඉස්සල්ලා ලියන්නේ මොකද්ද පුතා? බලය. ගුණණයක් ලියනකොට. ඊළඟට ලියන්නේ දුර. එහෙනම් ඔයා එක උත්තරයක් W වැඩි කිරීම D කියලා ලිව්වත් හරි. ඊළඟට පුතා ඊළඟට ඔයා මෙයාට 400යි නිව්ටන් කියලා ගත්තානේ. මේක 400යි නිව්ටන් වැඩි කිරීම D කියලා ලිව්වත් හරි. එහෙම නැත්නම් පුතා බර වැඩි කිරීම D කියලා ලිව්වත් හරි. මගේ නම් අදහස මේක තමයි හොඳ. බලන්න පුතේ. තේරුණාද බලන්න. ඔන්න පුතේ W වැඩි කිරීම D. ඊළඟට ප්‍රශ්නේ කියනවා පුතා. A ලක්ෂය වටා SC ගුර්ණය කොහොමද අහනවා පුතේ. A ලක්ෂය වටා SC ගුර්ණය. පුතා එහෙනම් S ඉන්නේ මෙන්න මෙතන. S උඩට. මේ දුර කොච්චරද පුතා? මීටර් 2යි. එහෙනම් පුතා එයාගේ ගුර්ණය ලියනවා. බලල S කොච්චරද අගේ? S කොච්චරද ආවේ අපිට? 150යි. S යාගේ 150යි නියුටන්. දුර කොච්චරද පුතා? මීටර් 2යි. එහෙනම් ඔන්න පුතා එයාගේ ගුණණය කොපමණද කියලා අහනවා. කෙලින්ම ගුණණය අගේම ගන්න පුළුවන්. කීයද පුතා? 300යි නිව්ටන් මීටර්. හදාගන්නකද? 300යි නිව්ටන් මීටර්. මාර ලේසි. 300යි නිව්ටන් මීටර්. එහෙනම් පුතේ ඊළඟට දෙපැත්ත සමාන කරන්න. සමතුලිතනම් කතාවක් තියෙනවා. මොකද්ද පුතේ සමතුලිතනම් ප්‍රධාන දේ? වාමාවර්ත ගුර්ණයි දක්ෂිණාවර්ත ගුර්ණයි මයි පුතේ සමානයි. සමතුලිතනම් වාමාවර්ත ගුර්ණයයි දක්ෂිණාවර්ත ගුර්ණයයි සමානයි. එතකොට මයි පුතේ වාමාවර්ත ගුර්ණයයි දක්ෂිණාවර්ත ගුර්ණයයි සමානයි කියන්නේ. කෙලින්ම පුතා මේක ඇප්ලයි කරන්න එච්චරයි. එහෙනම් දෙක සමාන කරා. එහෙනම් පුතා මම මෙහෙමම දෙක සමාන කරනවා බලන්න පුතේ. හරිද? WD සමානයි. හරි WD සමානයි. බලන්න පුතේ WD සමානයි 300. දෙන්න සමාන කරන්න. වා උත්තර ප්‍රශ්න දෙකෙන් ගත්ත උත්තර දෙක සමාන කරන්න. WD සමානයි පුතා 300යි නිව්ටන් මීටර්. WD සමානයි 300යි නිව්ටන් මීටර්. W වගේ කීයද ආවේ? 400යි. W වගේ කීයද ආවේ? 400යි. නිව්ටන්. B යගේ දන්නේ. මෙතන යනවා පුතා 300යි නිව්ටන් මීටර්. එහෙනම් පුතා D උත්තර කරා. එතකොට මේ ඔයා මේක විතරක් උත්තර කරගන්න මේ පැත්තත් මේ ගානෙම බෙදා. 400යි නිව්ටන් වලින් බෙදා. මේ පැත්තත් 400යි නිව්ටන් වලින් බෙදා. අවසන් උත්තරය ගන්න පුතා D යගේ කීය. ගන්න උත්තරේ ටකාලා. D යගේ කීය. කොබාන චැට් එකට උත්තර දාන්න ගත්ත දරුවෝ. ඩීගේ අගේ කීයද? උත්තරේ අරන් චැට් එකට උත්තර දාන්න. වාමාවර්තයි දක්ෂිණාවර්තයි ගුණන පුතා සමාන කරා. තේරුණා? කොහොමද ටක කීයද? ආ? තේරුණාද? අද මේකයි මේකයි කපේනවා. මේක සුළු කරා. මේක සුළු කරා. බාන පුතේ. උත්තර හරියට ගන්න ඕන පුතේ. උත්තර වෙනස් කරගන්න එපා කරුණා කරලා. මේ මීටර් මීටර්මයි පුතා. සෙන්ටිමීටර කරන්න එපා. මීටර් මීටර්මයි. සෙන්ටිමීටර ආයි ලියන්න එපා. සෙන්ටිමීටර ලිව්වොත් වැරදි. මොකද මීටර් වලින් දීලා තියෙන්නේ පුතේ.
meter walin awasan uttare ga hari da ithin balanna puthe den godak daruwanta me sulu kirimane puthe otana den awasane awule puthe 300 bedanna puthe 400 meke uttare ahanna puthe meke uttare ahanna newton newton kapuwa bindu deka kapuwa metana tiyenne mokadda putha hariyen nikan paang tunkalai tunkalai kiyanne putha me tuna bedanna putha hatare kiya denne putha 0.75 meter metana me tiyenne tuna liwwa hataren bedanawa tunata yanawada na irasa dasama deka thibba 30ta kiyak yanawada putha 7 7 28 20ta kiyada putha 5 enan 20 Darbuta bindu asma atai pahawe huma. Kwa bana buteye teruna. Teruna ada balak. Bana buteye ka teri caya tosa. Awasan masyen teruna ada balak. Mehmai buta mea mehema karakeno anit tekena ohoma karakeno. Denna ke gurna buta muka tekerane samana kera. Eto wada buta awasan utere denna buluwa. Utere no eto wada bindu asma atai pahai meter. Samaru ana antima වෙනකම් ඇවිල්ලා අන්තිම උත්තරයට දීලා තිබ්බා 7.5 මීටර වැරදි 7.5 සෙන්ටිමීටර වැරදි උත්තරය පුතා 0.75 0.75 හරිනේ එතකොට පුතා ලබන සතියේට එතකොට අඟහරු ආතරාත්‍රියට රචනා ප්‍රශ්න පහ අනිවාර්යෙන් සාකච්ඡා කරලා ඉවර කරනවා එතකොට 19 ඉවරයි ඊට පස්සේ 18 17 16 තව තුනයි. ඒතර ඒකත් ඉදිරි සතියවල ඊළඟට මොඩල් පේපර්ස් ටික සාකච්ඡා කරනවා පුතා. ඒකට අතිරේක දවස් දාලා හරි ඔයගොල්ලන්ට ඒ වැඩ කොටස් ටික තව දුරටත් කරලා දෙන්න. පාඩම් කරන්න එනම් උපරිම වැඩ කොටස් ටික කරන්න බලන්න හොඳට ප්‍රශ්න හතරක් අද දවසේ කතා කරා. බලන්න ඔබ ගොඩක් ඔක්කු දැනුමක් ගත්තා. ඕවම තමයි ඊළඟටත් එන්නේ. ආයුබෝවන් නිමන සුදනාට කුසර්ණයි ජීස් පිට එන්න. සුදනා පරිසමින් ඉන්න. හවසට 10 ශ්‍රේණිය තියෙනවා පුතේ. අවශ්‍ය නම් දරුවෙක් 10 ශ්‍රේණිය දෙවෙනි පාඩමත් තුන්වෙනි පාඩමත් අවවන්‍ය කරගන්න ඊට පස්සේ පුතා ආපහු හෙට රාත්‍රී තියෙනවා පුතා ප්‍රභා සංසේෂණයත් තුන්වෙනි පාඩමක් ඊට පස්සේ මිශ්‍රණ පාඩමක් ඒක ඔයගොල්ලෝ සාපදන්න හරි පුතේ ආයිබෝන් සුසන ආයිබෝන් සුසන ආයිබෝන් පුතේ සුසන නයි වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට පේපර්ස් ටික එවන්න